තෙරුවන් සරණයි හැම දිනටම සුපුරුදු පරිදි අපි අද අපේ දහම් හමුව මේ ඉදිරි හෝරා දෙක තුල පවත්වන්නටයි සූදානම් වන්නේ ද විවාහාර වර්ෂයෙන් 2020 වර්ෂයේ දෙසැම්බර් මාසේ 21 වෙනි සඳුදාව ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන් ඒ වගේම ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5:30ට අපි හමු වෙන්නේ අන්තර්ජාලය ඔස්සේ Skype මාධ්‍යයෙන් අදත් ඒ විදිහටම අපේ කල්යාණ මිත්‍ර පිරිස මේ දහම් හමුව සඳහා සම්බන්ධ වී සිටිනවා එකතු වී සිටිනවා අපි ඉතාම ගෞරවයෙන් හැම දෙනාම පිළිගනිමින් අපේ දහම් හමුව ආරම්භ කරනවා වෙනදා වගේම මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදුපියාණන් වහන්සේ ගෞරවයෙන් සිහි කරගෙන නමස්කාර පාඨය තුන් ආරයක් කියලා බුද්ධ වන්දනාවෙන් අපි දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 තෙරුවන් සරණයි අවසරයි කල්‍යාණ මිත්‍ර හැම දිනාගින්ම අපි අපේ දහම් හමුව බොහෝ කාලයක් තිස්සේ පවත්වාගෙන යන ලබනවා අප හැම දිනාගේම ධර්ම අවබෝධයේ පිණිසත් ඒ වගේම පසුවට නමුත් මේවා අහන කීව නැත්තන්ගේ අවබෝධයේ පිණිසත් විශේෂයෙන් ධර්ම සාකච්ඡා පවත්වන්නේ දහම් හමුව පවත්වන්නේ මන්ද කුමන කාරණයක් අරබයාද කියන කාරණේ හේතුව අපි හැමෝම දන්නවා ධර්ම අවබෝධය අපි හැම දිනාටම අත්‍යවශ්‍ය දෙයක් ධර්ම අවබෝධය කිව්වම මෙතන කොටස් දෙකකින් අපිට මතු කරලා පෙන්නන්න පුළුවන් එකක් තමයි මේ ලෞකික ජීවිතේ පැත්තෙන් ගත්තම මේ ලෞකික ජීවිතේ අපි මේ ලබාගෙන තියෙන හේතුඵල ධර්මානුකූලව අපිට ලැබී තිබෙන මේ මනුෂ්‍ය ජීවිතයේ එය පුළුවන් තරම් ප්‍රශ්න ගැටලු කරදර බාධක අඩු කරගෙන ලෞකික වශයෙන් ඇතිවන්නා වූ කරදර බාධක ගැටලු ප්‍රශ්න අවම කරගෙන ජීවත් වීම සඳහා මේ ධර්මය අපිට උපකාරී වෙනවා. ඊළඟට ආධ්‍යාත්මික වශයෙන් ගත්තම ගැඹුරු අවබෝධයක් ගැඹුරු ශික්ෂණයක් තුළින් අපිට පුළුවන්කම ලැබෙනවා අපේ අභ්‍යන්තරයේ තියෙන ක්ලේශ ධර්ම අවිද්‍යා තණ්හා මූලික කරගෙන පවතිනා වූ ක්ලේශ ධර්ම දුරු කරලා ඇතුළත ශාන්තියක් ඇතුළත නිවීමක් සැනසීමක් ඇති කරගන්න ඒක අපි හඳුන්වන්නේ ආධ්‍යාත්මික පිරිසිදු බව ආධ්‍යාත්මික සැනසීම නැත්නම් නිබ්බාන කියන වචනේ අපි පාවිච්චි කරනවා. ඉතින් ওই විදිහට මේ අංශ දෙකටම උපකාරී වෙන ආකාරයෙන්ුයි තථාගත දහම දේශනා වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ සාකච්ඡා මාලාවේ තරම්ම ලෞකික පැත්තට අදාළ දේශනාවන් මුලදී මුලදී අපි යම් යම් දේවල් කතා කරා කතා නොකරත් නෙවෙයි. ඒවා මතුවෙන අවස්ථාවල අපි සාකච්ඡා කරනවා. නමුත් අපි හුඟක්ම අධ්‍යාත්මික දියුණුවට අදාළ වන්නා වූ කරුණු තමයි මේ සාකච්ඡා මාලාවේ අපි කතා කරගෙන යන්නේ. අපි මාතෘකා තියාගෙන මේ සාකච්ඡා මාලාව කරගෙන ඇවිදින් තිබෙනවා. දැනට අපි දිගු කලක් තිස්සේ තියාගෙන තිබෙන මාතෘකාව අනිශ්චිත විහරණය කියන මාතෘකාව. එහි අර්ථය දැන් හැමෝම දන්නවා. නිශ්චිත සහ අනිශ්චිත කියන වචන වලින් කියවෙන අදහස මොකද්ද කියලා දන්නෝ වචනාර්ථයෙන් එහා ගිය ගැඹුරු ධර්මාර්ථයක් එහි තිබෙනවා නිශ්චිත කියන්නේ යමකට
ඇලි හේතු වී සම්බන්ධ වී සිටිනවා කියන අර්ථයේ වචනාර්ථය ගත්තම නමුත් හි ධර්මාර්ථයේ ගැඹුරු අර්ථය වන්නේ පසින්දුරන්ට සහ මනසට ගෝචර වෙන දෙයට තණ්හා මාන දික්ටි වශයෙන් ඇලීම ගැටීම මුලා වීම තමයි නිශ්චිත කියලා කියන්නේ. ඒ අනුව අපිට අනිශ්චිත කියන්නේ කොමක්ද කියන එක පැහැදිලි. පසින්දුරන්ට සහ මනසට ගෝචර වෙන දෙයට තණ්හා මාන දික්ටි වශයෙන් ඇලීම ගැටීම මුලාවෙන් තොර බව. ඒක බොහොම ගැඹුරු අවබෝධයකින් සහ ශික්ෂණයකින් යුතුව පවත්වා ගත යුතු තත්වයක්. ඒක හැම විටම පවත්වා ගන්නා වූ තත්වයක් නිසායි විහෙරති කියන වචනේ එතන යෙදිලා තියෙන්නේ. අනිශ්චිතෝ විහෙරති. ඒක හැම විටම පවත්වා ගත යුත්තක්. ඒකමයි අපි තවත් වචන වලින් අපි සඳහන් කළා. අතම්මයතා වැනි වචන, තතතා වැනි වචන දහමේ යෙදිලා තියෙනවා. මේ අනිශ්චිත බවටම පරයාය පද හැටියට, පරයාය වචන හැටියට, පරයාය කිව්වේ සමාන තේරුම් සහිත වචන වශයෙන්. ඉතින් ඔන්න ඔය කුසලතාවය, මේක කුසලතාවයක්. නිබ්බානමයි මේ, නිවීම සැනසීමමයි. වර්තමාන මොහොතේ ඒ විදිහට අනිශ්චිතව වාසය කිරීම, ඒ මාතෘකාව තමයි දැනට අපි ඉදිරියෙන් තියාගෙන ඒ අනිශ්චිත විහරණයට උපකාරක උපකාරී වන්නා වූ දේශනා ධර්ම කොට්ටාස අපි සාකච්ඡා කරගෙන යන පිළිවෙලක් තමයි දැන් අපේ ධර්ම සාකච්ඡාවේ තියෙන්නේ. එතකොට අපි සූත්‍ර දේශනා තමයි දැනට ඉදිරිපත් කරගෙන සාකච්ඡා කරගෙන යන්නේ. අපේ ධම් සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයනුත් පිටින් විට මේ සූත්‍ර නැත්තම් බුද්ධ දේශනා පිළිබඳ යෝජනා කරලා තිබෙනවා. අපිත් හිතලා එවැනි සූත්‍ර තෝරාගෙන තිබෙනවා. ඉතින් එවැනි සූත්‍ර ගණනාවක් මේ වන විටත් අපි සාකච්ඡා කරලා තියෙනවා. මේ සූත්‍ර සාකච්ඡාවෙත් ඒ සාරය තමයි අපි ගන්නෙ. සූත්‍රයක් කතා කරපුවාම ඒ සූත්‍රයේ ධර්ම සාරය අපි උකහා ගන්නවා අනිශ්චිත විහරණේ සඳහා. එතකොට අපේ ඉලක්කය අනිශ්චිත විහරණය. සූත්‍රයක් අපි ගන්න සාකච්ඡා කරන්නේ ඒ අනිශ්චිත විහරණයට උපකාරක ධර්මයක් හැටියට, උපකාරී කරගන්නා වූ කාරණයක් වශයෙන්. බුද්ධ දේශනා සියල්ලම අනිශ්චිත විහරණේ ඉලක්ක වෙලා තියෙන, නිවන නිවීම සැනසීම ඉලක්ක වෙලා තියෙන එකයි ස්වභාවය. ඉතින් ඒක එහෙම පුළුල් විදිහට කිව්වම කෙනෙකුට වැටහෙන්නේ නැහැ ඇත්තටම. ඒක නිසා ඒක කරුණු වශයෙන් අරගෙන මේක මේ කාරණේ මේ කාරණේ මේ කාරණේ එහෙම නැත්නම් මේ බුද්ධිමය මේ කාරණේ තේරුම් ගැනීම, මෙන්න මේ විදිහට චිත්තාවේගය හසුරුවා ගැනීම, මේ විදිහට කාය වචනේ සංවර කර ගැනීම මේ අනිශ්චිත විහරණයට හේතු වෙනවා, මේ ආකාරයෙන් දායක වෙනවා, සම්බන්ධ වෙනවා, උපකාරක ධර්මයක් වෙනවා කියලා. එහෙම අපිට පුළුවන් ඒවයි සම්බන්ධතාව ධර්මකාරණයේ සහ මේ අනිශ්චිත විහරණයේ අතර ඒ සම්බන්ධය තමයි අපි හුඟක් තේරුම් ගන්න. ඉතින් අනු අපි සූත්‍ර සාකච්ඡා කරන්නේ උදෙක් සූත්‍ර සාකච්ඡා කරලා ඒ තුල තියෙන ධර්මකාරණා රසක් මතක තබා ගැනීමේ අර්ථයෙන්ම නෙවෙයි, ඒ ධර්මතා ඒ ධර්ම කරුණු අපේ මේ කුසලතාවයට දායක කර ගැනීම සඳහා. ඉතින් අපි මේ වෙන විට සූත්‍ර ගණනාවක් කතා කරා. අන්තිම වශයෙන් අපි කතා කළේ අනත්ත ලක්ෂණ. ඉතින් අනත්ත ලක්ෂණය සාකච්ඡා කරද්දී අපි අනත්ත ලක්ෂණ සූත්‍රය මුලට ගත්තා. ඒ වගේම මේ අනත්ත ලක්ෂණේ සඳහන් වෙන පැහැදිලි වෙන වෙනත් දේශනා අපි උපකාරී කරගෙන සාකච්ඡා තුනක් පමණ අපි මේ මාතෘකාවෙන් කරගෙන ඇවිල්ලා ඒ කොටස අපි පහුගිය සාකච්ඡාවෙන් නිමා කළා. ඉතින් ඉන්පසු සූත්‍ර පිළිබඳ යෝජනා නොඑක අයගේ තිබුණා. ඉතින් අපි ඒ අතර මේ විභංග දේශනා
පිළිබඳ ටිකක් සාකච්ඡා කරමු කියන යෝජනාව ඇවිල්ලා තිබුණා. ඒ අනුව අපි තීරණය කරගත්ත ඒ විභංග මාතෘකාව ඉදිරියට ගන්න. ඉතින් මම ඉස්සර වෙලා මේ විභංග කියන මේ වචනය සහ එයින් අදහස් වෙන දේ පොඩ්ඩක් සාකච්ඡා කරලා අපි විභංග සූත්‍ර ගණනාවක් තිබෙනවා. එයින් අපිට සුදුසු අපිට අවශ්‍ය සූත්‍ර ටිකක් අපි ඉදිරියේදී තෝරගන්න බලමු. එතකොට මේ විභංග කියන වචනයට වඩා ඒ කිසියම් ක්‍රියාකාරකමක් විභංග කියලා කියන්නේ. වචනාර්ථය වෙන්නේ බෙදා දැක්වීම වගේ අදහසක් විභංග කියන වචනේන්නේ. කෝෂ ග්‍රන්ථයකට ගිහිල්ලා බැලුවොත් කොටස් කිරීම බෙදීම කියන අර්ථය තමයි බෙදා දැක්වීම කොටස් කර දැක්වීම කියන අර්ථය තමයි විභංග කියන වචනේ තියෙන්නේ. ඉතින් ඒක අර විභජති කියන බෙදීම වෙන් කිරීම කොටස් කිරීම කියන විභජන විභජති කියන ක්‍රියා මූලයෙන් සකස් වෙන පදයක්. විභජන බෙදීම කිව්වොත් විභජති බෙදයි බෙදා දක්වයි කොටස් කර දක්වයි වගේ අදහසක් තියෙනවා. ඊට විභජති කියන පදයෙන් ක්‍රියාපදයෙන් සකස් වෙන නාම තමයි විභංග විභජන විභජ්‍ය. ඔය විභජ්‍යවාද වැනි වචන පවා ඇවිල්ලා තියෙන මේ වචනේම තමයි විභාග. ඒවත් ඒ වචනෙම වෙන ඒ ප්‍රභාවයේ වෙන වචන. ඒ වගේ මෙහි තියෙනවා එක්තරා විදිහකට විභාවන වගේ වචන ගත්තම් ප්‍රකට කිරීම විස්තර කිරීම ඒ තුලින් ප්‍රඥාව අවදි කිරීම කියන අර්ථයක් තියෙනවා මේ විභජති කියන බෙදා දක්වන්නේ මොකටද? යමක් කොටස් කර වෙන් කරලා බෙදලා දක්වන්නේ ඇයි? ඒ අවබෝධයෙන් සඳහා ප්‍රඥා පාඨ වේ නැත්නම් ප්‍රඥාව ප්‍රකට කරන්න, ප්‍රඥාව වර්ධනය කරන්න. ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ දේශනාවල ලක්ෂණයක් දැක්වෙනවා. ධර්ම දේශනාවල ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානී කම්මං කියලා. ඒ බුදුරජාණන් වහන්සේලා මේ ධර්මයේ දේශනා කරනකොට ඒ දේශනා කිරීමේ යම්කිසි ක්‍රමවේදයක් පිළිවෙලා ඒකෙන් අදහස් කරන්නේ ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානී කම්මං. එතන තමයි ওই විභජනා කියන ක්‍රියාකාරකම දැක්වෙන්නේ. බෙදා දැක්වීම කොටස් කර දැක්වීම වෙන් වෙන් කොට දැක්වීම කියන එක. ඒ කුමක් සඳහාද? යම් කිසි කාරණයක් වඩා ප්‍රකට කරගන්න, තේරුම් කරගන්න, අවබෝධ කර ගැනීම සඳහා. ඉතින් නොයෙක් දේවල් විභජනය කරලා තියෙනවා, විභංග කරලා තියෙනවා. ප්‍රකරණ ග්‍රන්ථවලත් විභංග ප්‍රකරණය කියලා ග්‍රන්ථයකුත් තියෙනවා. අභිධර්ම කියලා හඳුන්වන අපේ ප්‍රකරණ ග්‍රන්ථ හතක් තියෙනවා, සප්ත ප්‍රකරණ. සූත්‍ර පිටකයට ගියොත් විභංග නමින් සූත්‍ර විශාල ප්‍රමාණයක් අපිට මුණ ගැහෙනවා. සච්ච විභංග, ධාතු විභංග, කම්ම විභංග, සලායතන විභංග ආදී වශයෙන් සච්ච විභංග චතුරාර්ය සත්‍ය විස්තර කොට විභාග කොට දක්වන දේශනා, කම්ම විභංග කර්මය විස්තර කොට විභාග කොට දක්වන දේශනා, සලායතන විභංග සලායතන විස්තර කොට විභාග කොට දක්වන දේශනා, අරණ විභංග නිකෙලෙස් බව විස්තර කොට විභාග කොට දක්වන දේශනා. ඔය ආදී වශයෙන් විභංග දේශනා අති විශාල රාශියක් තියෙනවා. විභංග වර්ග තියෙනවා. විභංග දේශනා ගොනු කරලා එකතු කරලා තියෙන වර්ග තියෙනවා. ඒ වගේ මේ බෙදා දැක්වීමේ ක්‍රමය නැත්තම් ඒ ක්‍රියාකාරකම ධර්මයේ විස්තර කිරීමේදී භාවිතා කරන ක්‍රමයක් ඇත්තට. ඒක එපමණයි විභංග ගැන අපිට කිව යුත්තේ. ඉතින් අපේ
සාකච්ඡාවට අපිට පුළුවන් විභංග කියන වචනේ ඉදලා තියෙන සූත්‍ර තෝරගන්න. තෝරගෙන ඒවා අපේ අනිශ්චිත විහරණයට කොපමණ කොයි විදිහට කොයි ආකාරයෙන් අපි ඒවා තේරුම් ගත යුතුද ඒවා දායක කරගත යුතුද කියන කාරණේ අපිට ඉදිරිපත් කරගන්න පුළුවන්. ඉතින් මේ විභංග සූත්‍ර අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් එයින් අපි පුළුවන් විදිහට අපි උත්සාහ කරමු සූත්‍ර කීපයක් ඉදිරියේදී සාකච්ඡා කරන්න. ඉතින් මම පළමුවෙන්ම මේ විභංග වර්ගයක් තියෙනවා මජ්ක්‍ධිම නිකාය උපරිපන්නාසකේ. ඉතින් මේ විභංග වර්ගයෙන් එහි තියෙන විභංග කියන නමින්ම සූත්‍ර තුනක් චූලගම්ම විභංග, මහාකම්ම විභංග, සලායතන විභංගය යනුවෙන්. ඉතින් එහි තියෙන අනිත් සූත්‍ර බැලුවත් යම් කිසි විභජනය කොට දැක්වීම තමයි තියෙන්නේ. එයින් නිබ්බාන පටිසංයුක්ත බවට උපකාර වන නිසා අපි සලායතන විභංග සූත්‍රය පළමුවෙන් අද සාකච්ඡාවේදී ඉදිරිපත් කරගන්න අපි කල්පනා කරා. එතකොට එහි යම් යම් ධර්ම මාතෘකා බුදුපියන් වහන්සේ ඉදිරිපත් කරලා තිබෙනවා. ඒවා අපිට පුළුවන් එකින් එක තේරුම් අරගෙන අපේ මේ මාතෘකාවට අපේ මේ කුසලතාවයට අනිශ්චිත විහරණයට කෙසේ උපකාරී වේද, උපකාරී කරගත යුත්තේ කෙසේද කියන එක තමයි අපේ ධර්ම සාකච්ඡා ඉලක්කය. ඒක අපිට කරගන්න පුළුවන් වේවි. අපි ඒ සඳහා උත්සාහ කරමු. එතකොට දැන් හැමෝටම සූත්‍රය දිගහැර ගන්න පුළුවන්කම ඇති, විශේෂයෙන් පරිගණක භාවිත කරන ඇත්තෝ අන්තර්ජාලයට සම්බන්ධ වෙලා ඉන්න නිසා. අපි මේ සඳහා පාවිච්චි කරන මෘදුකාංගයක් තියෙනවා, ත්‍රිපිටක.lk කියන මෘදුකාංගේ. පහසුයි සූත්‍රයක් දිගහැර ගන්න. අපි හුඟක්ම මේ මෘදුකාංගය පාවිච්චි කරන්නේ පාලි කොටස සඳහා. නමුත් එහි තියෙනවා මේ සිංහල පරිවර්තනයකුත්, ඒකත් අපිට බලන්න පුළුවන්. ඒක අපි සරුව සම්පූර්ණ පරිවර්තනයක් හැටියට සලකන්නේ නැහැ. මොකද මේවයි තියෙනවා පරිවර්තන අවස්ථා ගණනාවක්. සරල භාවාර්ථ බොහෝ වෙලාවට ඉදිරිපත් කරලා තියෙන්නේ මේ පරිවර්තනවල. නමුත් අපිට මේ පරිවර්තන ඔස්සේ ගිහිල්ලා මේවයි ධර්මාර්ථය සොයාගන්න සිද්ධ වෙනවා. ඒ ධර්මාර්ථය සොයාගත්තොත් තමයි අපේ නිවන් මගට ඒක උපකාරී වෙන්නේ. ඉතින් කමක් නැහැ අපි එහි ඒවයි ඇතුළත් වෙලා තියෙන භාවාර්ථයටත් යමු. ඒ වගේම අපි කිව්වා මේ එතනම තියෙනවා ත්‍රිපිටක බුද්ධ ජයන්ති ග්‍රන්ථමාලාවත්. ඒක අපේ ලංකාවේ ප්‍රශස්ත ග්‍රන්ථමාලාව හැටියට සලකන එකත් එහි ඒටම සම්බන්ධ වෙලා තියෙනවා. ත්‍රිපිටක.lk කියලා මේ ග්‍රන්ථමාලාව ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම ඒ ඕනෑම වචනයක් තේරුවොත් ඒ වචනේ අර්ථ ඉදිරිපත් කිරීමකුත් තියෙනවා. ඒක නිසා අපිට ඒ උපකාරය ලබා ගන්න පුළුවන් ඒ මෘදුකාංගය ඔස්සේ ගිහිල්ලා. ඒකත් මෙතෙන්දී අපිට ගොක් වැදගත් වෙන උපකාර වෙන දෙයක්. හොඳයි, අපි එහෙමනම් මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ 4 වෙනි වර්ගයේ විභංග වර්ගයේ එහි එන සූත්‍රයක් සලායතන විභංග සූත්‍රය, 7 වෙනි සූත්‍රය. එතකොට ත්‍රිපිටක.lk කියන්නේ බුද්ධ ජයන්ති පරිවර්තන ඇතුළත් එකට ගියොත් ඕනෑම වචනයක් තේරුවොත් ක්ලික් කරොත් ඒ වචනෙට අදාළ විස්තර කෝෂාර්ථ ධර්මාර්ථ ඉදිරිපත් වෙනවා. ඒ පහසුකම තියෙන. හොඳයි, අපි එහෙමනම් සූත්‍රය පදනම් කරගෙනම අපේ ධර්ම සාකච්ඡාව අපේ ඉදිරියට ගෙනියමු. සලායතන විභංග සූත්‍රය.
එවන් මේ සුතං ඒකං සමයං භගව සාවත්ත්‍යං ඉහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්සාරාමේ තත්‍රකෝ භගව භික්ඛවමන්තේසි භික්ඛවෝති බදන්තේති තේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝසුං භගවය තදෝච. මේ සූත්‍ර නිදානේ නිදානේ කිව්වේ මේ සූත්‍රය දේශනා කිරීමේ පසුබිම. සාමාන්‍යයෙන් බොහෝ සූත්‍රවල මේ නිදානේ තමයි තියෙන්නේ. ඒවම් මේ සුතං කියන්නේ අර පළවෙනි ධර්ම සංගායනාවේදී ආනන්ද හාමුදුරු කරන ප්‍රකාශනය මා විසින් මෙසේ අසන ලදී. ඒකන් සමයන් එක් සමයක භගවා භාග්‍යතුන් වහන්සේ සාවත්තියන් සැවැත්නුවර අනාථපිණ්ඩිකස්ස ජේතවනේ ආරාමේ විහෙරති. අනාථපිණ්ඩික සිටුවරයා විසින් සකස් කළ දෙවුරම් වේර වැඩ වාසය කරනවා. තත්‍රේ වෙලාවේ භගවා භික්ඛු ආමන්ත්‍රේසි භික්ඛවෝති. තමන්ගේ ශ්‍රාවකයන් ආමන්ත්‍රණය කරා ඒ අයට ධර්මය පැහැදිලි කිරීමේ අදහසින්. ඉතින් ශ්‍රාවකයොත් බදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං එහෙමයි කියලා ප්‍රතිඋත්තර දුන්නා. භගවායි තදෝච භාග්‍යතුනාසේ මේ පහත දැක්වෙන දේශනාව පහත දැක්වෙන ධර්ම කරුණු පැහැදිලි කළා. එතකොට ධර්ම දේශනාවක සාමාන්‍යයෙන් අපි කිව්වා උද්දේශ විභංග, නිදාන උද්දේශ විභංග ඕවාද කියලා කරුණු හතරක් සූත්‍රවල ඇතුළත් කියලා. ඊළඟට තියෙන්නේ උද්දේශය. උද්දේශය කියලා කියන්නේ කෙටියෙන් මේ මාතෘකාව දැක්වීම. සලායතන විභංගං වෝ භික්ඛවේ දේශිස්සාමි තං සුනාත සාදුකම් මනසිකරෝත බාසිස්සාමි. එතකොට මේ ධර්ම දේශනාව නම සලායතන විභංගය. සලායතන විස්තර කොට දැක්වීම, නැත්නම් විභාග කොට දැක්වීම. මම නුඹලාට පැහැදිලි කරනවා මේ සලායතන විභංගයේ දේශනා කරන්න යන්නේ. එය මැනවින් ශ්‍රවණය කරන්න, අවබෝධ කරගන්න තියෙන අවවාදය මුලින්ම කරමු. ඉතින් ඒ අවවාදයේ පිළිගැනීම වශයෙන් ඒවම් බන්තේති කෝතේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝසුං භගවාය තදෝච එහෙමයි ස්වාමීනි කියලා ප්‍රතිඋත්තර දීමෙන් ඒ දේශනාව ශ්‍රවණය කිරීම සඳහා එම මොහොතේ එහි සිටි ශ්‍රාවක පිරිස සූදානම් වුණා. එතකොට භගවාය තදෝච භාග්‍යතුන් වහන්සේ එතන ඉඳලා මේ සලායතන විභංගය දේශනා කරගෙන යනවා. ච අජ්ජත්තිකානි ආයතනානි වේදිතබ්බානි. එතකොට මේ වේදිතබ්බානි කියන වචනේ දිගටම යෙදෙනවා හැම කාරණයකටම අදාළව. අවබෝධ කරගත යුතුයි, දැනගත යුතුයි, තේරුම් ගත යුතුයි, වටහා ගත යුතුයි කියන අර්ථය තමයි වේදිතබ්බ කියලා කියන්නේ. වේදේති. එතකොට පළමුවෙන් කියන ච අජ්ජත්තිකානි ආයතනානි වේදිතබ්බා. අධ්‍යාත්මික නැත්තම් ඇතුළත කියලා අපි තමා වශයෙන් සලකන අජ්ජත්තික වචනේට අපි කියන්නේ තමා වශයෙන් සලකන කියලා. නැත්තම් ඇතුළත කියන වචනේ අපි පරිවර්තන වශයෙන් ගන්න. අධ්‍යාත්මික කියලා සමහර පරිවර්තනවල ඒ වචනේ යෙදිලා තියෙනවා. එතකොට තමා වශයෙන් සලකන නැත්තම් ඇතුළත පවතින ආයතන හය. ච කියන්නේ හය කියන එකයි. අවබෝධ කරගත යුතුයි. ඒ වගේම ච බාහිරානි ආයතනානි වේදිතබ්බානි. බාහිර නැත්නම් පිටතින් පවතින බාහිර ආයතන හය අවබෝධ කරගත යුතුයි. ච විඥානකාය වේදිතබ්බා. විඥානේ සයාකාරය. මෙතන කාය කියලා කියන්නේ ශරීරයක නෙමෙයි කොටස කියන අර්ථේ. විඥානේ කොටස් හය අවබෝධ කරගත යුතුයි. ඒ වගේම ච පස්ස කාය වේදිතබ්බා. එතනත් කාය කිව්වේ කොටස කියන එකයි. පස්සේ කොටස් හය තේරුම් ගත යුතුයි. අට්ඨාරස මනෝ පවිචාරා වේදිතබ්බා. අටලොස් නැත්නම් 18 ආකාරයකින් පෙන්නන මනෝ උපවිචාර, මනෝ පවිචාර, මනසේ හැසිරීම 18 කියලා අපි ඒක
සරල පරිවර්තනය කරන්න පුළුවන් දැනගන්න ඕන උපවිචාර 18 ඊළඟට චත්තිංස සත්තපදා වේදිතබ්බා චත්තිංස තිංස කියන්නේ 30 කියන්නේ 6 කියන එකයි එතකොට චත්තිංස කියන්නේ 36 කියන එකයි සත්තපදා වේදිතබ්බා සත්තිස් සත්ව පදයෝ කියලා ඔය පරිවර්තනය කරලා තියෙන්නේ පද කියන්නේ සාමාන්‍යයෙන් මෙතන කරුණ කියන එක කියන එකයි අදහස සත්ත්ව කියන එකට හුඟක් අය පරිවර්තනය දීලා තියෙන සත්වයෝ කියලා සත්ත්ව කියන වචනේ සත්වයෝ කියන තේරුමක් තියෙනවා ඒක එහෙමත් ගන්න පුළුවන් නමුත් මෙතන මේ සත්ත්ව කියන්නේ මේ ඇලී සිටින කියන අර්ථයේ වඩා ගැළපෙනවා අපි ඒක සාකච්ඡා කරනකොට ඒක වැටහෙයි ඒ විදිහට ඔය කාරණා වශයෙන් ඔය ටික දක්වලා තත්‍ර ඉදං නිස්සාය ඉදං පජහත එතන බුදුරජාණන් වහන්සේ ඉදං නිස්සාය ඉදං පජහත කියලා යදිනවා දේශනා කරනවා ඉදං නිස්සාය එතන නිස්සාය කියන්නේ ඇසුරු කරගෙන ඉදං පජහත මෙය ඇසුරු කරගෙන මෙය දුරු කරන්න කියන කාරණේ ඒකත් මතක් කරනවා යමක් ඇසුරු කරගෙන යමක් දුරු කිරීම කියන එක මේ ඇසුරු කරගෙන මේ දුරු කිරීම ඒවා විස්තර කිරීමක් නැහැ කෙටියෙන් දක්වන දම් පජහත තයෝ සතිපට්ඨාන යදරියෝ සේවති තුන් ආකාර ඒ සිහි නුවණ පිහිටුවීමක් නැත්තම් කිසියම් ශේෂ්ත්‍ර තුනක සිහි නුවණ පැවැත්වීමක් ඇසුරු කරගෙන යමක් දුරු කරන අන්න ඒකත් දැනගත යුතුයි කියන එකයි එතන අදහස් කරන්නේ. ඊළඟට යදරියෝ සේවමානෝ සත්තා ඝනමනුසාසිතු මරහති. එතකොට ඒ විදිහට ආර්යයන් ඒ විදිහට සතිය පිහිටවගෙන නැත්නම් සතිමත්ව කටයුතු කරනකොට එවැනි පිරිසක් ශාස්ත්‍රුන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා කිරීමකට සුදුසු. ඒ කියන්නේ සරලව කිව්වොත් සීනුවණින් කටයුතු කර නැත්තෝ බුදුබණ අහන්න සුදුසුයි කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා ලබන්න සුදුසු. සීනුවණින් යුක්ත අය. සෝ උච්චති යෝගාචර්යාණං අනුත්තරෝ පුරිස ධම්මසාරති බුදුරජාණන් වහන්සේ යෝගාචාරියානම් යෝගාචාරීන් නැත්තම් මේ ධර්ම මාර්ගයේ යන නිවන නිවන් පිණිස කුසල් වදන අය යෝගීන් කියලා සාමාන්‍යයෙන් අපි දන්නව හඳුන්වන්නේ. ඒ අය අතරින් බුදුරජාණන් වහන්සේ අනුත්තරෝ පුරිස ධම්මසාරති පෞරුෂ දමනය කිරීමෙහිලා උසස්තම ශ්‍රේෂ්ඨතම පුද්ගලයා බවටත් පත් වෙනවා. ওই ටික තමයි මූලික වශයෙන් කෙටියෙන් ඉදිරිපත් කරන්නේ. ওই ටික ඉදිරිපත් කරලා අයම උද්දේශෝ සලායතන විභංගස්ස. අයං උද්දේශෝ. මේ සලායතන විභංග දේශනාවේ මේ තමයි උද්දේශය. උද්දේශය කියන්නේ අපි දන්නවා කෙටියෙන් මාතෘකා කොට දැක්වීම කියන එක. ඉතින් ওই විදිහට මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන කරුණු ඉතාම කෙටියෙන් දක්වලා එතන ඉඳලා මේ විභංගය විස්තර කොට දැක්වීම එතෙන් සිට ඉදිරිපත් කෙරේ. එතකොට මේ ඇතුළත් සමහර කාරණා පිළිබඳ අපිට දැනට අවබෝධයක් තියෙනවා. නමුත් අපි මෙතෙන්ද උත්සාහ කරන්නේ ඒ කරුණු ගැන විස්තරවලට වඩා ඒ කරුණ කොහොමද අපේ අනිශ්චිත විහරණයට සම්බන්ධ කරගන්නේ කියලා. ඒක තමයි මේ අපේ මේ සාකච්ඡාවේ ඉලක්කය. ඉතින් අපි බලමු මේ එක් එක් කාරණා මෙහි ඇතුළත් වෙලා තියෙන කාරණා එකින් එක. පළමුවෙන් දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ ච අජ්ජත්තිකානි ආයතනානි වේදිතබ්බා නේ කියලා. සයාකාර නැත්තම් සයවැදෑරුම් අධ්‍යාත්මික ආයතන වේදිතබ්බා
අවබෝධ කරගත යුතුයි, දැනගත යුතුයි, තේරුම් ගත යුතුයි, වටහා ගත යුතුයි කියලා ඔන්න කියපු කාරණේ මුලින් ගන්නවා, ඉදිරියට ගන්නවා, අරගෙන ඒක විස්තර කරනවා. ඉතිකෝපනේතං වොත්තං යනුවෙන් ඉහත දේශනා කළා. ඒතං කිංච පටිච්ච වොත්තං, කිංචේතං පටිච්ච වොත්තං, එය කුමක් නිසාද? ඇයි මම එහෙම කීවේ? කුමක් සම්බන්ධ කරගෙනද ඒ සයාකාරෝ අධ්‍යාත්මික ආයතන ඇතුළත ආයතන දත යුතුයි කියන එක කුමක් ඇසුරු කරගෙනද මම කීවේ, කුමක් සඳහාද කීවේ කියලා ඔන්න ඒක විස්තර කරනවා. එයින් අදහස් වෙන්නේ ඇතුළත ආයතන 6 කියන එකෙන් අදහස් වෙන්නේ චක්කායතනං, සෝතායතනං, ගාහනායතනං, ජීවහායතනං, කායායතනං, මනායතනං. ඔන්න ඔය 6 තමයි ඒකෙන් අදහස් වන්නේ. චරජ්ජත්තිකානි ආයතනානි වේදිතබ්බානි ඉති යන්තං උත්තං ඉදමේතං පටිච්ච උත්තං. සයාකාර ඇතුළත ආයතන 6 අවබෝධ කරගත යුතුයි කියලා මම ඉහත කීවේ ඔන්න ඔය ආයතන 6 සම්බන්ධයෙන් කියලා ඒක විස්තර කරනවා. එතකොට දැන් මේ ආයතන 6 පිළිබඳ මේ සූත්‍රයේ විස්තරය උපමනකින් කෙටියෙන් නතර වෙනවා. ඉතින් අපි දැන් මේ අධ්‍යාත්මික ආයතන 6 පිළිබඳව තව ටිකක් අපේ ප්‍රතිපදාවට සම්බන්ධ කරලා තේරුම් කරගත යුතුයි. එතකොට මොකද්ද මේ අධ්‍යාත්මික ආයතන 6ක් ගැන සඳහන් කිරීමෙන් ඒ ආර්ය ප්‍රතිපදාවට කොහොමද සම්බන්ධ වෙන්නේ, කොහොමද දායක වෙන්නේ කියන එකයි අපි මෙතෙන්දී මතු කර ගන්න ඕන. මේවා බොහොම පැහැදිලි. ඇස, කන, නාසය, දිව, කය, මන. පාලි භාෂාවෙන් තමයි චක්කු, සෝත, ගාන, ජීවහා, කාය, මන. ඒ වචනත් එක්ක ආයතන කියන වචනේ සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ආයතන කියන වචනේ සාමාන්‍යයෙන් කෝෂාර්ථය නැත්තම් ඩික්ෂනරි මීනින් එක ගත්තොත් ඊටාම පැහැදිලි. කිසියම් ඉන්ද්‍රියකට අපේ ශරීරයේ තියෙන කිසියම් කොටසක් හඳුන්වන්න මේ ආයතන කියන වචනේ යොදලා තියෙනවා. ඇස කියන්නේ ශරීරයේ තියෙන විවිධ කොටස් වලින් එකක්. කන කියන්නේ විවිධ කොටස් වලින් එකක්. නාසය, දිවකය, දිව කියලා අරන් කය කිව්වම ඉතින් මුළු ශරීරයම කියනිනවා. ওই විදිහට සතර මහා භූත වලින් සකස් වුණු, ඒ කියන්නේ පඨවි, ආපෝ, වායෝ, තේජෝ කියන මේ සතර මහා භෞතික ගති ලක්ෂණ වලින්, භෞතික දේ වලින් සකස් වෙච්ච ශාරීරික කොටස් ඇස, කන, නාසය, දිව, කය කියලා කියන්නේ. එහෙම දේවල් ටිකක් අපි හැම දෙනාටම මේ මානසත්වය හැටියට අපිට උරුම වෙලා තියෙනවා. එතකොට අපි මේවා තේරුම් ගන්න ඕන ඒ විදිහට වර්තමානයේ අපේ පටිච්ච සමුප්පන්න වශයෙන් හේතුඵල ධර්මතා හැටියට තේරුම් ගන්නවා. සතර මහා භූත වලින් සකස් වෙලා වර්තමානයේ කිසියම් ආකාරයකට ඒවා පවතිනවා. දැන් මේ ආයතන 6 තේරුම් ගත යුතුයි කිව්වම ওই නම් වශයෙන් තේරුම් ගැනීම කාටත් පුළුවන්. ඔය නම් කරන්න පුළුවන්, පෙන්නලා දෙන්න පුළුවන්. ඒව තව ඕනනම් ජීව විද්‍යාත්මක පැත්තෙන්, වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් ඕවයි ව්‍යුහය පෙන්වන්න පුළුවන්, ක්‍රියාකාරීත්වය පෙන්වන්න පුළුවන්. ඇහෙන් කෙරෙන්නේ මේක, කණෙන් කෙරෙන්නේ මේක, නාසයෙන් කෙරෙන්නේ මේක, දිවෙන් කෙරෙන්නේ මේක, කයින් කෙරෙන්නේ මේක ආදී වශයෙන් ඒ විද්‍යාවන්ට අනුකූලව මේවායේ ක්‍රියාකාරීත්වයන් පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේ ධර්මය තුල, තථාගත ධර්මය තුල මේ සලායතන නැත්නම් ආයතන 6 පෙන්වන්නේ
ඒ විදිහේ අර්ථයකින් නොවේ. මේ ආයතන පෙන්නන්නේ මේවා තේරුම් ගන්නෙත් අපි හේතුඵල ධර්මතා හැටියට. දැන් අපි ටිකක් ඒ පැත්තට යොමු වෙලා මේවා ගැන කතා කරමු. අපි හැමෝටම පොදුවේ ආයතන හය ලැබිලා තියෙනවා. සකන නාසය දිවකය මන. එතකොට අපි ඒවා ඒ සකස් වීම ධාතු වලින් සකස් වෙච්ච දේ හැටියට අපි සලකනවා. මුල් පහ චක්කුසෝත ගාන ජීවහා කාය මන කියන එක අපි පොඩ්ඩක් කොහොම තියමු. ඒක නාම පැත්තට වැටෙන නාම ධර්මයක් නිසා ඒක ගැනත් අපි දෙවෙනුව කතා කරමු. පළමුව අපි මේ සතර මහා භූත වලින් සකස් වුණු මේ දේ අවධානය යොමු කරමු. එතකොට ඇස කන නාසය දිව කය භෞතිකයි. සතර මහා භූත උපාදාය වීමෙන් ගොනු වීමෙන් එකට එකතු වීමෙන් තමයි මේ ඇස කන නාසය දිවකය සකස් වෙලා තියෙන්නේ. ඒකත් අපි හේතුඵලයක් විදියට තේරුම් ගන්න. ඒවා සකස් වීමට අදාළ හේතු යෙදිලා තියෙන්නේ. ඒවා යෙදීම නිසා ඒවා සකස් වෙලා තියෙන්නේ. ඉතින් මේවට අදාළ භෞතික දේවල් අපි හැම දෙනාගේම ශරීරවල තියෙන මේ භෞතික කොටස් සකස් වීමට අපේ මව්පියන්ගේ ශරීරවලින් යම් කිසි භෞතික දේවල් ටික මූලික වශයෙන් මූල ආරම්භයක් හැටියට ලැබිලා තියෙනවා. ඒ වගේම එතනින් පස්සේ මේ වටපිටා වෙනුත් භෞතික දේවල් ටිකක් සතර මහා භූත එකතු වෙලා තියෙනවා. අපි මේ කන බොන දේවල් හුස්ම ගන්නවා කනව බොනවා මේ විදිහට නොයෙක් දේවල් බාහිරනොත් මේකට එකතු වෙලා ගොනු වෙලා තියෙනවා. ඉතින් ඒ එකතු වීමේ ගොනු වීමේ පටිච්ච සමුප්පන්න වීමේ හේතුවක් හැටියට මේ ඇස කන නාසය දිවකය කියලා එකක් ලැබිලා ඒක මොහු කුරා ගිහිල්ලා මෝරලා දැන් මේ මොහොතේ තියෙන තත්වයටපත් වෙලා තියෙනවා. එතකොට අපිට වැදගත් වෙන්නේ අතීතයේ මගේ ඇස කන නාසය දිවකය තිබුණු ආකාරයවත් අනාගතයේ කෙසේ වෙයිද කියන කාරණේවත් නෙවෙයි. වර්තමානයේ අධ්‍යාත්මික ආයතන හයක් ඇතුළත කොටස් හයක් අපිට පවතී. රූප පේන ඇසක්, ශබ්ද ඇහෙන කනක්, ගඳ සුවඳ දැනෙන හයක්, රස දැනෙන දිවක්, පහස ස්පර්ශය දැනෙන කයක්. කොහොම අපිට තියෙනවා. එතකොට මේ වර්තමානයේ මේ හය වර්තමානයේ තියෙන ආකාරයේ තේරුම් ගැනීමයි වැදගත් වෙන්නේ. වර්තමාන මොහොතේ අපි මානසිකාර කරලා බැලුවොත් ටිකක් භාවනාවට යොමු වෙලා බැලුවොත් මේ ආයතන භාවනාවේදී වර්තමාන ඇහැ අපිට තියෙන ඇහැ පේන ඇහැක් වෙන්නත් පුළුවන්. අඩුවෙන් පේන ඇහැක් වෙන්නත් පුළුවන්. නිරෝගී එකක් වෙන්නත් පුළුවන්, රෝගී එකක් වෙන්නත් පුළුවන්, පේන්නෙම නැති හැක් වෙන්නත් පුළුවන් සමහර විට තියෙන්නේ. අන්න ඒක තමයි මෙතෙන්දි වැදගත්. මේ අජ්ජත්තික ආයතනානි වේදිතබ්බානි කිව්වම ඒ වර්තමානයේ තියෙන තත්වයේ ස්වરૂපය තමයි අප තේරුම් ගත යුත්තේ. තේරුම් අරගෙන විතරක් මදි. ඒ වර්තමාන තත්ත්වය වර්තමාන ස්වභාවයට අපි ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ඉඳීම. අන්න එතන තමයි අර අනිශ්චිත විහරණයට අපේ සම්බන්ධතාවය පෙන්න. මේ චක්ඛායතනය කොහොමද ඒකට සම්බන්ධ වෙන්නේ? එතකොට වර්තමාන මොහොතේ අපේ ඇස පේන හැක් වෙන්නත් පුළුවන්, නොපෙනෙන හැක් වෙන්නත් පුළුවන්. අඩුවෙන් පෙනෙන, බොඳ වෙලා පෙනෙන, අවර්ණ වෙලා පෙනෙන ওই විදිහේ මොකක් හරි ඇහක් වෙන්න පුළුවන්. දැන් තියෙන මේ මොහොතේ මේ කතා කරන මොහොතේ තියෙන හිම ඇහක් වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒකේ තියෙන ඒ ඇහ කිව්වම හුදෙක් රූප පෙනීම
කියලා හැකියාවක් එහි තිබෙනවා. එහි මූලික ලක්ෂණයම රූප බැලීමේ හැකියාව, රූප පෙනීමේ හැකියාව තමයි. එතකොට ඒ හැකියාව තමයි අපිට මේ ඇහෙන් ඒ හැකියාව තුලින් තමයි අපිට මේ ඇහි ප්‍රයෝජනෙ කියන එක කතා කරන්න පුළුවන් වෙන්නේ. ඒ හැකියාවට අනුව රූප බැලීමේ, රූප වෙනීමේ හැකියාවට අනුව තමයි ඇහි අදාළත්වය, ඇහි ප්‍රයෝජනෙ ඇහැ ගැන කතා කරන්නේ අපි ඕනම වෙලාවක. එතකොට ඒ හැකියාව, ඒ ඇහැ සහ ඒ හැකියාව අපි දැන් ටිකක් ගැඹුරින් තේරුම් ගන්නවා. වේදිතබ්බානි කිව්වම ගැඹුරින් තේරුම් ගන්නවා. මේක සතර මහා භූත වලින් සකස් වෙච්ච දෙයක්. සතර මහා භූතත් අනිත්‍යයි අනාත්මයි. එහෙනම් සතර මහා භූත වලින් සකස් වෙච්ච ඇහැ නিত্যද ආත්මද? අපිට ඕන හැටියට අපි කැමති තාක් කැමති ආකාරයට පවත්වා ගත හැකි එකක්ද? එතකොට ඇහැ අල්ලගෙන භාවනා කිරීමක් මෙතන අදහස් කරන්නේ. ප්‍රඥා භාවනාව අවදි කරගන්නෝ චක්කායතනෙ ඇසුරු කරගෙන. ඒක තමයි මේ වේදිතබ්බානි කියන වචනෙන් අදහස් කරන්නේ. නිකම්ම මේ ඇහැ කියලා එකක් මෙතන තියෙනවා ය, මේකට තමයි ඇහැ කියන්නේ කියලා. ඔත ඒ එහෙම මදි. ඒක ඉතින් කවුරුත් දන්න එක. එතකොට ඒක ආර්ය ප්‍රතිපදාවේ කතාවක් බවට පත් වෙන්නේ නැහෙනි. ආර්ය ප්‍රතිපදාවට අනිශ්චිත විහරණයට මේක උපකාරී වෙන්නේ. මේක සකස් වෙලා තියෙන ආකාරය අපි සරලව තේරුම් ගන්නවා. අපි අපේ තේරුම් ගැනීම සතර මහා භූත වලින් සකස් වෙලා තියෙනවා කියන එක. ඊළඟට ඇහි උපකාර, ඇහි අදාළත්වය අපිට මොකද්ද උපකාරී වෙන්නේ? රූපයක් බලන්න තමයි අපිට ඇහි උපකාරී වෙන්නේ. ඉතින් ඒ ක්‍රියාකාරකම තියෙන, ඒ ප්‍රයෝජනෙයි තියෙන ඇහි වර්තමාන මොහොතේ කොයි ආකාරයෙන් පවතිනවද කියලා. වර්තමාන මොහොතේනේ අපි රූප බලන්නේ, රූපපේන් විශේෂයෙන් බැලීම කියලා කියක් දෙයක් අපි හිතාමතා කරනවා. අපිට යම් යම් දේ බලා ගන්න අවශ්‍යයි. ඒක අපි කරනවා. ඒක කරද්දි ඇහැ තමයි අපිට උපකාරී වෙන්නේ. ඒ නිසා අපි ඇහත් එක්ක කිසියම් ආකාරයක අර නිශ්චිත වෙන ගතියක් තියෙනවා. නිශ්චිත කියලා කියන්නේ ඇලෙන ගැටෙන මුලා වෙන ගතියනේ. ඒක දැන් අපි දන්නවා. ඉතින් ඇහැ ප්‍රයෝජනයක් තියෙන එකත් ඇත්ත, එහෙන් අපි වැඩක් ගන්න එකත් ඇත්ත, ඒ ඔක්කොම ඇත්ත. නමුත් අපි ඇහත් එක්ක අනිශ්චිත වෙන්න ඕන. තණ්හා මාන දිට්ඨි වශයෙන් මේකට ඇලිලා ගැටිලා මුලා වෙලා වැඩක් නැහැ. ඇලෙනවා කියලා කියන්නේ මගේ ඇහැ මෙසේ වේවා, මේ විදියට වේවා, මේ ආකාරයෙන් පවතින්න ඕනේ, මේක වටින දෙයක් ආදී වශයෙන් ඇහැ පිළිබඳ තණ්හා වශයෙන් කරන දේ. ගැටීම කියලා කියන්නේ සමහර වෙලාවට ඇහි ඔය යම් යම් දුෂ්කරතා, දුර්වලතා, ලෙඩ රෝග ආදී ඇහි මතු වෙලා එනවා. ඇහැ ජරාවටපත් වෙනවා, දිරාපත් වෙනවා, ලෙඩ වෙනවා, ඇහැ මැරෙනවා. එතකොට ජරා ව්‍යාධි මරණ තුනට ඇහැ ගොදුරු වෙනවා. එතකොට ඒකට අපි අකමැති. එතන තමයි ගැටුම යන්නේ, ගැටීම යන්නේ. මේක මේ පුද්ගලයෙක් එක්ක ගැටෙනවා වගේ දෙයක් නෙමෙයි, මනසෙන් ගැටෙන්නේ මේක. එක්තරා ප්‍රකම්පණයකටපත් වෙනවා අපි ඇහැට මොනවා හරි වුණොත්, ඇහි පෙනීම අඩු වුණොත් ආදී වශයෙන්. එතකොට ඒක හේතුඵල ධර්මානුකූලව ඇහි සිද්ධ වෙන වර්තමාන මොහොතේ සිද්ධ වෙලා තියෙන දේ තේරුම් අරගෙන අපි ඒ පිළිබඳව ගැටීමකට යන්නේ නැහැ. ඒක හැටි එහෙම තමයි. ඊළඟට ඇහැ පිළිබඳ මුලාව, මෝහ කියන්නේ මොකද්ද? ඒක අර අපි කලින් කතා කළ සක්කාය දිට්ඨියට, එහෙම නැත්නම් අත්ත දිට්ඨියට, අත්තානු දිට්ඨියට සම්බන්ධයි. මේ ඇහැ මගේ කියලා හිතාගන්න එක, ඒ වගේම අත්ත කියලා කියන අපි ඒකට, ඊළඟට අත්තනිය, මං කැමති ආකාරයට මට ඕන විදියට මං කැමති තාක් කාලයක්
මේ ඇස පවත්වා ගත හැකිය සහ පවත්වා ගත යුතුය කියන වැරදි දෘෂ්ටියට පැමිණීම. ඒක දෘෂ්ටිමය දෝෂයක්. ඇස පිළිබඳව ඇති කර ගන්නවා. එතකොට අන්න ඒක බැහැර කර ගැනීම. ඇස එසේද? ඇස අත්තද අත්තනියද? මේක මම කියලා කියන්න පුළුවන්ද? මගේ කියලා කියන්න පුළුවන්ද? මට ඕන හැටියට ඇස හසුරවන්න පුළුවන්ද? ආදී වශයෙන්. චක්ඛායතනය පිළිබඳ අපි සාකච්ඡාවකට යොමු වෙලා සාකච්ඡාව තුළින් භාවනාත්මක වෙලා බලන. දැන් භාවනාත්මක වෙනවා කියන කාරණේ දන්නවනේ. ඒ දෙයට සිහි නුවණ යොමු කරලා එහි යථා ස්වභාවයේ නුවණින් විමසී විදර්ශනා භාවනාවේ ලක්ෂණ ඕනම දෙයකට විදර්ශනා භාවනාවට අදාළ නොවන කමඨහනක් නැහැ. ඕනම දෙයක් අපි ඒව සරල වශයෙන් කියනවා හතරක් හැටියට. දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා. පේන දේ, ඇහෙන දේ, විඳින දේ, වැටහෙන දේ. ඕනම දෙයක් එතකොට ওই හතරට ඕනම දෙයක් අයිති වෙන්න පුළුවන්. ඒ ඕනම දෙයක් අපි ඊට යොමු වෙනවා, සතිමත් වෙනවා. පේනවා නම් ඒක මගහරින්නේ නැහැ. පේන දෙයට අපි අවධානය යොමු වෙනවා. සාවධාන වෙනවා, සතිමත් වෙනවා, සතිමා වෙනවා. ඒ වගේම සම්පජානකාරී වෙනවා. ඒක අර නුවණින් නිකම් මෝඩ විදියට ඒක ගැන හැඟීම් ඇති කර ගන්නවා වෙනුවට, හැඟීම් බර වෙනවා වෙනුවට පේන දෙයට නුවණින් විමසනවා. ධම්ම විචය, සම්පජානකාරී පඤ්ඤා විදියට කටයුතු කරනවා. ඊළඟට ඒ දේ ඒක තේරුම් ගන්නවා. එහි ගති ලක්ෂණ, සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වශයෙන් වේදනා පැත්තෙන් ගියොත් ඕනම දෙයක ත්‍රිවිධ වේදනා ඇති කරන්න පුළුවන්. දකින, අහන, විඳින, වැටහෙන දේ තුලින් ඉතින් අපි ඒවත් තේරුම් ගන්නවා. ඒක විසින් ඇති කරන කවර තත්ත්වයක්. දැන් ඇහැ ආපහු අපි ඇහැට આવොත්, චක්ඛායතනයට આવොත්, ඇහැ විසින් රූප පෙනීමට නැත්නම් රූප දැකීමට කිසියම් බරපතල සහායක් අපිට ලබා දෙනවා. ඇහැ තමයි මේ රූප දැකීමට සහායක, වෙන කවුරුවත් නැහැ. තියෙන එකම ඉන්ද්‍රිය ඇහැ. ඉතින් එතකොට ඒක අපිට හුඟක් වටිනවා. ඉතින් බලා ගන්න, පේන්නේ අපිට ඇහෙන් යමක් බලා ගන්න පුළුවන් ඒක. නමුත් අපි තේරුම් ගන්නවා මේ චක්ඛායතනයේ තියෙන මේ ගුණය, මේ ගතිය, මේ උපකාරක උපකාරී ලක්ෂණය, මේ ප්‍රයෝජනෙ, මේ ඵලදායීතාව නিত্য විදිහට අපි ගන්නෙ නෑ. නොවෙනස් වෙන දෙයක් හැටියට ගන්නෙ නෑ. වෙනස් වෙන දෙයක් හැටියටමයි නිතරම අපි ගන්න. ඇසත් චක්කු ප්‍රසාදයක් දෙක. ආයතන කිව්වම අර එකෙන් අදහස් කරන්නේ ඇහි ක්‍රියාකාරීත්වය කියන තේරුමක් බොහෝ වෙලාවට ගන්නෙ. ඉතින් ක්‍රියාකාරීත්වය අපි දෙවිධයකට ගන්නවා. එකක් තමයි ඇහි භෞතික ක්‍රියාකාරීත්වය. ඇහැ එහාට මෙහාට අරින්න පුළුවන්, වහන්න පුළුවන්, එහාට මෙහාට හරවන්න පුළුවන්, දිශානුගත කරන්න පුළුවන්, මේ තව කියනෝක නාභිගත කරගන්න පුළුවන්, දුරට ළඟට. ඒ හැකියාව ඇහි තියෙන භෞතික හැකියාව. ඊළඟට මනසත් එක්ක සම්බන්ධ වෙලා ඇහැට පුළුවන්කම තියෙනවා රූප බලන්න. ඒක මනසත් එක්ක සම්බන්ධ වෙලා කෙරෙන දෙයක්. චක්කුණ රූපං පස්සති. ඇහෙන් රූප බලන කියලා දෙයක්. ඒකටත් අර ඇහි අර ක්‍රියාකාරක භෞතික ක්‍රියාකාරකම් ටිකක් චක්කු ප්‍රසාදයට අවශ්‍යයි. ඉතින් මනසේ අවධානය යොමු වෙනවා. චක්කු විඥාන කියලා කියන එකට යොමු වෙලා
ඉතින් දෙවනි ක්‍රියාකාරීත්වය හැටියට අපි සලකන්නේ මනසත් එක්ක සම්බන්ධ වෙලා කරන ක්‍රියාකාරීත්වය. ඉතින් ඔය දෙකම හුදෙක් ඇහැ කියන සතර මහා භූත වලින් සකස් වුණු චක්කු ඉන්ද්‍රියේ ක්‍රියාකාරකම් ටිකත් ඒ චක්කු ඉන්ද්‍රිය මනසත් එක්ක සම්බන්ධ වෙලා චක්කු විඤ්ඤාණ චක්කු සංපස්සජා වේදනා ආදී වශයෙන් කරන ක්‍රියාකාරකම් ටිකත් ඒ විදිහටමයි අපි දකින්නේ. ඒව නිට්ටය නෑ. අනිත්‍යයි. අත්ත නෑ අනත්තයි. අවිපරිණාමී නෑ විපරිණාමී. ඒව සමුදය වය ධර්මතාවට යටත් ඇති වුණා වගේම ඇහැ නැති වෙලා යනවා. ඇති වුණා වගේම රූප බැලීමේ හැකියාව ඇහි තියෙන නැති වෙලා යනවා. ඇති වුණා වගේම ඇහි ක්‍රියාකාරී ශක්තිය නැති වෙලා යනවා. මනසත් එක්ක සම්බන්ධ වීමේ හැකියාව ඇති වුණා වගේම නැති වෙනවා. මනසත් එක්ක සම්බන්ධ වෙලා රූප බැලීමේ හැකියාව ඇති වුණා වගේම නැති වෙලා යනවා. සමුදය වය ඔය විදිහට. ඉතින් මේවා මෙහෙම වෙන්නේ ඊට අදාළ හේතු නිසා පටිච්ච සමුප්පන්න විදිහට අපි තේරුම් ගන්න. ඇයි එහෙම වෙන්නේ? සමහරුන් ගෑස් පේන්නේ මොකද? සමහරුන් ගෑස් අඩුවෙන් පේන්නේ මොකද? සමහරුන් ගෑස් පේන්නේම නැත්තේ ඇයි? ඒවට නානා ප්‍රකාර උත්තර දීලා දෙන්න පුළුවන්. නොඑක් විද්‍යාවන් පාදක කරගෙන. නමුත් ඉතින් බුදුදහමේ පාදක කරගෙන කියන්නේ ඒවා පටිච්ච සමුප්පන්නතා. ඊට අදාළ හේතු නිසා. ඉතින් ඊට පස්සේ ඉතින් හේතු අහනවා අපි. ඇයි මෙහෙම හොඳ ඇහැක් ලැබිලා තියෙන හේතුව මොකද්ද? පේන ඇහැක් නොපෙනෙන ඇහැක් ලැබිලා තියෙන හේතුව මොකද්ද කියලා ඉතින් හේතුව. ඉතින් හේතුත් අපිට හොයාගන්න පුළුවන් විවිධ හේතු නානා හේතු. ඉතින් ඒ හේතු වල ප්‍රකට හේතුත් තියෙනවා අප්‍රකට හේතුත් තියෙනවා. ඉතින් අපි හිතමු මේ මොහොතේ මේ අපි කතා කරන මොහොතේ අපි හැමෝගෙම ඇස් වලට අපි හිත යොමු කරොත් ඇහැ ගැන නුවණින් මෙනෙහි කළ බැලුවොත් චින්තාමය ඥානෙ ටිකක් ඇහැට යොමු කළොත් වර්තමානයේ ඇහි තත්ත්වය අපිට කියන්න පුළුවන් මගේ ඇහැ මේකයි මට දැන් මේමයි පේන්නේ මේ විදියටයි පේන්නේ අඩුවෙන් පේන්නේ හොඳ වෙලා පේන්නේ එහෙම නැත්නම් මට දැන් තවමත් පැහැදිලිව පේනවා ගැටලුවක් නැහැ කියලා කියන්නත් පුළුවන් මට දැන් කණ්ණාඩියක ආධාරයෙන් තමයි මම බලන්නේ කියලා එහෙමත් කියන්න පුළුවන් නොයෙක් විදිහට වර්තමාන තත්ත්වය ගැන අපිට කියන්න පුළුවන්. එතකොට ඇයි එහෙම වෙන්නේ? තවමත් හොඳට පේන්නේ ඇයි? ඇහැ මෙච්චර වයසට ගිහිල්ලා කියලා එහෙම කෙනෙක් කියන්න පුළුවන්. මං තාම කණ්ණාඩියක් පාවිච්චි කරන්නේත් නැහැ. මොකොත් නැහැ මට හොඳට දුරත් පේනවා ළඟත් පේනවා ආදී වශයෙන්. ඒතරෝ ඇයි ඒකට හේතුව කියලා කියන්න පුළුවන්. ඉතින් හේතුව ඊට අදාළ එසේ පෙනීමට අදාළ හේතු යෙදිලා තියෙන නිසා එසේ පේනවා. ඉමස්මින් සති දං හෝති. මේ ඇති කලි මේ වෙයි කියන ධර්මතාවයට අනුව. ඉතින් ඔතෙන්දි තමයි අපි මොනවාද හේතු කියලා හොයන්න පටන් ගන්නවා. ඇයි හොයන්නේ? ඔතන තියෙනවා පොඩි රහසක්. මෙච්චර වයසට ගිහිල්ලත් කණ්ණාඩිත් නැතුව හොඳට ඇස් පේන්නේ ඇයි? ඉතින් අපි ඕක හේතුව හොයනවා. මොකද හේතුව හොයන්නේ? අනිත් අයටත් ඕන වෙනවා ගොඩක් වයසට ගියත් කණ්ණාඩි නැතුව ඇස් පේන තත්ත්වේ තියෙනවා නම් හොඳයි. අන්න එක්කෙනෙක් ඉන්නවා එහෙම පේන එක්කෙනෙක්. ඉතින් එයාගේ ඇස් ඒ විදිහට පේන්නේ ඇයි කියලා අපි හොයන්න පටන් ගන්නවා. ඇයි අපි ඒක හොයන්නේ? අපිත් කැමතියි අනිත් අයත් කැමතියි ඒ විදිහට ඇස පවත්ත ගන්න. ඔන්න අපි උතින්දි තමයි හරි සියුම් විදිහට කාම ආශාවට වැටෙන තැන. ඉතින් ඕක බරපතල වැරද්දක් කියන්න බෑ. ඉතින් වල්පම කැමතිනේ. කාම කියන්නේ කැමති කියන එකනේ. කාම කියන්නේ කැමැති. කැමැති මොකටද කැමති? හැමදාම මේ විදියට උපැස්සියලක් කණ්ණාඩියක් ඇස් ආධාරකයක් වෙනත් කාච ආදී කිසියම් ඇස් ආධාරකයක් පාවිච්චි නොකර හොඳට ඇහැ පේනවා. ඉතින් සමහර අය කියනවා ඉතින් මට වයස මෙච්චරයි ගොඩක් වයසයි වුණාට මගේ ඇහැ මෙහිමයි කියලා.
ඉතින් ඔන්නෝතෙන්දී අනිත් අයටත් ඒ කාමාශාව ඇති වෙනවා. කාම කියන්නේ කැමැති. ඒ විදිහට ඉතින් ඒක බැලුව බැලමට ඉතින් වැරදිද? කවුරුත් කැමැති ඒ විදිහට පවතින. ඒක නිසා හේතුව හොයනවා. මෙච්චර වයසට ගිහිල්ලත් මේ විදිහට පැහැදිලිව ඇස්පේන්නේ මොකද කියලා හේතුව හොයනවා. ඉතින් ඔන්නෝතෙන්දී පටන් ගන්නවා අපි අර හේතුව ඒක අල්ල ගන්න. මෙයාගේ මෙච්චර වයසට ගිහිල්ලත් මේ හොඳට ඇස් පේන්නේ. ඉතින් ඒක ඒක හේතු දාන. මෙයා කන බොන දේවල් හරි මෙයාගේ ඥාන හරි මොනවා හරි කියලා. ඉතින් ඊට පස්සේ අනිත් අයත් ඕක අල්ලන්න බලනවා. මෙයාගේ ඇස් පේන්නේ මෙහෙමයිලු. ඉතින් යත් නොයෙක් දේවල් කියනවනේ එයාගේ ජීවිතේ කාපු බීපුවා කියනවා. චර්යාවන් කියන නොයෙක් දේවල් කියනවා. ඉතින් අර බොහෝ කාලයක් හොඳට ඇස්පෙනීම කියන සංසිද්ධිය පිළිබඳව කැමැත්තක් මනාපයක් රුචියක් ආසාවක් අනිත් අයටත් ඇතිවිලා ඒගොල්ලොත් හොයන්න පටන් ගන්න කොහොමද මෙයාගේ ඇස්පෙන්නේ කොයි විදියට ඉතින් පරිේෂණ කරලා ඉතින් ඒක තමන්ටත් ගන්න බලනවා වෙන දෙයක් සඳහා නෙවෙයි අර අනිත් එක්කෙනාගේ හැපේනවයි කියලා ඒකට සාධුකාර දීලා ඒක අනුමෝදන් වෙන එකක් ගැන නෙවෙයි මේ කාමාශාවේ තියෙන්නේ කාමාශාවෙන් නිතරම තියෙන්නේ ඒක තමන්ට ලබා ගන්න තමන්ට ප්‍රයෝගී කර ගන්න දරණ ප්‍රයත්න. ඉතින් ওই විදිහට ওই පැත්ත මේවා තමයි ටිකක් අපි ගැඹුරින් තේරුම් කරගන්නේ. ඔතෙන්ට ගියාම තමයි අපි ඔය කෙලෙස් හදාගෙන දුක් හදාගෙන ප්‍රශ්න හදාගන්නේ ඔතනින් තමයි. ඒක නිසායි අපි ඔය කතා කරන්නේ. වෙන හේතුවක් නිසා නෙමෙයි. ඉතින් මතු පිටින් බලලා කෙනෙක් කියන්න පුළුවන්. ඉතින් වැඩි කාලයක් ඇහැපේ නැහැ. තිබීම දුර පේන ළඟ පේන පැහැදිලිව පේන හැක් තියෙන එක හොඳයිනේ. අනිත් හැමෝටමත් එහෙම ඇස් ලැබෙනවා නම් කොච්චර හොඳද. ඉතින් ලෞකික අර්ථයෙන් ඒක කවුරුත් සාදු කියලා අනුමෝදන් වෙන කාරණයක් සතුටු වෙන කාරණයක්. ඒක ඇත්ත. නමුත් අධ්‍යාත්මික අර්ථයෙන් ගියෙන් පස්සේ එතන හේතුඵල ධර්මතාවයේ මෙතෙන්ට ගන්න උත්සාහ කිරීම. මෙතනත් ඒ කියන්නේ දැන් තමා තුල වර්තමානයේ දැන් මගේ ඇහැ එහෙම නෙමෙයි. අහවලාට නම් හොඳට ඇස් පේනවා මෙච්චර වයසට ගිහිල්ලා. ඉතින් මම තාම ඊට එච්චර වයස ගත වුණෙත් නැහැ. මම ලාබාල වයස කෙනෙක්. ඒ වුණාට මගේ ඇස් පෙනීම මෙහෙම. ඊට වැඩි ටික අඩු වෙලා තියෙන්නේ. එහි ක්‍රියාකාරීත්වය අඩු වෙලා තියෙන්නේ. ප්‍රසාද ගුණය අඩු වෙලා තියෙන්නේ. එතකොට එහෙම ඉන්න කෙනාට කැමැත්තක් ඇති වෙනවා අර පුද්ගලයාගේ තත්ත්වයට එන්න. ඉතින් ඒකටයි මේ පරිේෂණ කරන්නේ. මේ පරිේෂණ කරන්නේ නොයෙක් පරිේෂණ කරලා නොයෙක් උපකරණ හදාගෙන ඖෂධ බෙහෙත් තේත් හදාගෙන දැන් ඉතින් අර තැනැත්තාගේ ඇහැ මට්ටමට අපි ඇහත් ගන්න අපි උත්සාහ කරා. ඉතින් ඔහොම යම්කිසි කාම ආශාවෙන් කෙරෙන කාමක ක්‍රියාවට කියලා කියනවා. ਉਹ තමයි තේරුම් ගන්න. දැන් අපි කාම ආශාවෙන් කෙරෙන කාමක ක්‍රියා කිව්වම අපි උඟාක් වෙලාවට මේ පටු අර්ථ වලින්නේ සලකලා තියෙන්නේ නැහැ. කැමැත්ත මත කරන කැමැත්ත ඉෂ්ට කර ගැනීම සඳහා කරන ක්‍රියා. ඒකයි මේක. කාමාශාව කියන්නේ කැමැත්තනේ. කාම කියන්නේ. ඉතින් ඒ කැමැත්ත ඉෂ්ට කරගන්න ඉකරන යම් යම් දේ කාමක ක්‍රියා. නැත්නම් කාමී ක්‍රියා. එහෙම. ඉතින් ඔය ඇහැ සම්බන්ධයෙන් ඔන්නෝම වැඩපිළිවෙලක් යනවා නේද? දැන් මේ අපි ඇස් රෝවල් දාගෙන ඇස් වෛද්‍යවරු තියාගෙන ඇස් වලට කාච බද්ධ කරගෙන ඇස් කණ්ණාඩි හදාගෙන නොයෙක් ඔය ඔක්කොම ඔයට කියන්නේ කාමක ක්‍රියා කියලා. ඒක නිකන් එහෙම කිව්වම කෙනෙකුට නිකන් හරි නෑ එහෙම. මේ ඇස් රෝවල් වල කෙරෙන වැඩ කොච්චර වටිනා වැඩද මහා පිනක් නේද ඒ කරන්නේ ඒ වගේ පින්වන්ත වැඩ කාමක වැඩ කියන එක හොඳ නැහැ කියලා එහෙම නිකන් හිතෙන්න පුළුවන්. ඒ අර මතු පිටින් බලපුවාමනේ ඇස් දන් දෙන එක ඇස් ඔය නොයෙක් අපි ඇස් සම්බන්ධයෙන් කොච්චර මහා වටිනා වැඩ කෙරෙනවද ලෞකික වශයෙන් නොයෙක් ඇස් පිළිබඳව කටයුතු කෙරේ. හැබැයි හැම එකක්ම දකින්න ඕන
කාමය කැමැත්ත මත පදනම් වෙලා කෙරෙන කාමුක ක්‍රියා. කාමය මුල්ලු කැමැත්තම කැමැත්ත ඉෂ්ට කරගන්න කරන ක්‍රියා. ඇහැ හොඳට පේනකම් ඇහැ හොඳ ක්‍රියාකාරීත්වයක් තියෙනකම් ඔය කාමුක ක්‍රියාකක්වත් කෙරෙනවද? කෙරෙන්නේ නැහැ. ඇහැ ජරාවට ව්‍යාධියට මරණයට පත් වීගෙන යනකොට තමයි ඔය දේවල් ඔක්කොම පටන් ගන්න. ඇස් රෝහල් මතක් වෙන්නේ, කාච මතක් වෙන්නේ, කණ්ණාඩි මතක් වෙන්නේ, කෝ මතක් වෙන්නේ. ඒ මතක් වෙලා ඒවට යොමු වෙන්නේ එතන ඉඳලා තමයි. ජරා ව්‍යාධි මරණ ධර්මතාවයේට චක්ඛායතනෙ ලක් වෙන්න පටන් ගන්නකොට ඔන්න අපි අර ක්‍රියාකාරකම් වලට වැටෙනවා. ඇයි? දැන් ඇහැ අනත්ත වෙලා විපරිණාම වෙලා දැන් වය වීගෙන යනවා. දැන් මොන අපිට අවශ්‍ය වෙනවා මේක යම් ප්‍රමාණයකට ඒ தත්ත්වය වළක්වගන්න. ඉතින් ඕක කෙනෙක් ලෞකික දෘෂ්ටියෙන්ම දකින කෙනෙක් අහන්න පුළුවන්, ඇයි ඉතින් එහෙම කරන එක වැරදිද? නොපෙනීගෙන යනකොට පේන ක්‍රමයක් සකස් කරගන්න එක වැරදිද? නැහැ, වැරදි නෑ. කවුද වැරදි කියලා කියන්නේ? වැරදි නෑ. නමුත් අපි ප්‍රඥාවෙන් මේක දිහා බලන්න ඕනේ. නිකන් ලෞකික දෘෂ්ටියෙන් විතරක් බැලුවොත් අපි එක තැනකට ගිහිල්ලා හිර වෙනවා, අපි කෙලෙස් වෙනවා, අපි දුකටපත් වෙනවා. අපි ඇහැ නොපෙනී යනකොට චක්ඛායතනේ අජ්ජත් ආයතන ගැන අපි මේ කතා කරන්නේ. ච අජ්ජත්තිකානි ආයතනානි වේදිතබ්බානි. ඇතුළත ආයතන හයෙන් එකක් ගැන මේ කතා කරන්නේ. ඉතින් එකක් ගැන කතා කරමු. අනෙත් ඒවත් ඒ අනුසාරයෙන් තේරුම් ගන්න පුළුවන්. කනයි, නාසයයි, දිවයි, කයයි කියන මූලික පහ, භෞතික ආයතන පහ, ඒ අනුසාරයෙන් තේරුම් ගන්න පුළුවන්. ඉතින් අපි එකක් ගැන මෙච්චර දීර්ඝ වශයෙන් කතා කරන්නේ ඒක. ඉතින් ඔය ඕවා ජරා ව්‍යාධි මරණ ධර්මතාවයට ලක් වෙනවා. ඇහැ කන, ඒත් එහෙමනේ. ඉතින් හොඳට ඇහෙනවා නම් කන, ඉතින් මොකුත් ප්‍රශ්නයක් නැහැ. ශ්‍රව්‍ය ආධාර හොයන්නේ යන්නේත් නැහැ, ENT ලා හොයන්නේ යන්නේත් නැහැ. මේ මොකක්වත් නැහැ. ශ්‍රවණ ආධාර ඒ මොකුත් නැහැ. හැබැයි යම් වෙලාවක මේ කන ජරාවටපත් වුණොත්, ව්‍යාධියටපත් වුණොත්, මරණයටපත් වීගෙන යනවා වගේ දැනුණොත් ඔන්න අපේ කැමැත්ත ආපස්සට යනවා. එමෙහිම බෑ, කන හොඳට ඇහෙන්න ඕන. ඒකටයි අපි කැමැත්ත. ඉතින් ඒක තමයි කාම කියන්නේ. ඉතින් මේ කැමැත්ත ඉෂ්ට කරගන්න අපි යම් කිසි ක්‍රියාවක යෙදෙනවා. ශ්‍රවණ ආධාරය ගන්න, මොන හරි දෙයක් අපි උපකාර කරගන්න. ඒ ක්‍රියාව කාමක ක්‍රියාව, කැමැත්ත ඉෂ්ට කර ගැනීමට අදාළ ක්‍රියාව. හැබැයි ඒක ඇතුලේ අපිට විදර්ශනාව තියෙන්න ඕන. කන ගැනයි, කන අනිත්‍ය අනාත්ම විදියට ජරා ව්‍යාධි මරණ ධර්මතාවයට ලක් වෙන දෙයක් හැටියට තේරුම් ගන්න. ඒ වගේම අර ශ්‍රව්‍ය ආධාරකය අපි එහෙම දෙයක් පාවිච්චි කරනවා කියලා අපි හිතමු. ඒක වැරද්දක් නැහැනේ. ඉතින් කැමති කෙනෙකුට පුළුවන් පාවිච්චි කරගන්න. හැබැයි ඒකත් ජරා ව්‍යාධි මරණ ධර්මතාවයට ලක් වෙනවා. කන විතරක් නෙවෙයි, කනේ උපකාරයට අපි ගත්ත ශ්‍රව්‍ය ආධාරකය ඒත් එහෙම. ඉතින් ඒකත් ජරා ව්‍යාධි මරණ ධර්මතාවයට ලක් වෙනවා. එතකොට අපි ඒ වගේ ගැඹුරු ඥානයකින් මේවා පරිහරණය කරනකොට අජ්ජත් ආයතන ඇතුළත ආයතන 6 ඇස, කන, නාසය, දිව, කය, මන. ඒව සබදාමෙන් උරුම වෙච්ච සතර මහා භූත වලින් සකස් වෙච්ච ජරා ව්‍යාධි මරණ ධර්මතාවලට යටත් මම කියලා ගත නොහැකි, මගේ කියලා ගත නොහැකි, මට ඕන හැටියට පවත්වා ගත නොහැකි දෙයක් හැටියට දැකගත්තොත්, දැනගත්තොත් අන්න ඉදං නිස්සාය ඉදං පජහත කියලා මේ සූත්‍රයේම මේ මාතෘකාවෙන් බුදුරජාණන් වහන්සේගේ එක්තරා ප්‍රකාශනයක්. ඉදං නිස්සාය ඉදං පජහත, මේක ඇසුරු කරගෙන මේක දුරු කරන්න කියලා කියනවා. එතකොට මේක මොකද්ද? මේක දුරු කරනවා කියන්නේ මොකක්ද?
අපි අර පස්සට කියන ඒවත් මෙතෙන්දීම ගත්තොත් අපිට ලේසි. මේක කිව්වේ ඇහැ. ඉදං නිස්සාය. මේක කිව්වේ කන. මෙන්න මේ කන ඇසුරු කරගෙන, මේ නාසය ඇසුරු කරගෙන, මේ දිව ඇසුරු කරගෙන, මේ කය ඇසුරු කරගෙන. තවත් එහාට කිව්වොත් මේ ඇහි පේන ගතිය ඇසුරු කරගෙන, ඇසෙන කනේ ඇහෙන ගතිය ඇසුරු කරගෙන, නාසයේ ගඳ සුවඳ දැනෙන ගතිය, දිවේ රස දැනෙන ගතිය, කයේ පහස දැනෙන ගතිය ඇසුරු කරගෙන, මනසේ කරුණ වැටහෙන ගතිය ඇසුරු කරගෙන, ඉදං නිස්සාය ඒ ඇසුරු කරගෙන, ඉදං පජහත මේක දුරු කරන්න කියන්නේ. ඒ කියන්නේ ඇහැ දුරු කරන්න කියනවාද? එහෙම නැත්නම් ඇහි පේන ගතිය දුරු කරන්න කියනවාද? කන දුරු කරන්න කියනවාද? කනේ පේන ගතිය දුරු කරන්න කියනවාද? නාසය දුරු කරන්න කියනවාද? ඒකේ ගඳ සුවඳ දැනෙන ගතිය දුරු කරන්න කියනවාද? ඉදම් පජහත කියන්නේ මොකද්ද? එසකන නාසය දිවකය මන දුරු කරන්න කියලා නෙමෙයි මේ කියන්නේ. ඉදං නිස්සාය මේ ඇසුරු කරගෙන අපිට ඇති වෙලා තියෙන මේ තණ්හා මාන දිට්ඨි ආදී කෙලෙස් ඇති වෙලා තියෙන දෘෂ්ටි ඇති වෙලා තියෙන අර ඒ තම්මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා කියන්නේ දෘෂ්ටිමය ගැටලු. අගේ ඇස ගන නාසයේ දිවකය මන මෙසේ වේවා මෙසේ නොවේවා කියලා අපි කියන්නේ හැඟීම් පැත්ත ගැටලු. චේතෝ පැත්ත ගැටලු. අර පඤ්ඤා පැත්ත ගැටලු. අන්න ඒව තමයි පජහත කියන්නේ බුදුරජාණන් වහන්සේ. ඉදං නිස්සාය ඉදං පජහත. දැන් පළවෙනි ඉදං කියන තැන අදහස් වෙන දේ නෙමේ දෙවනුවට ඉදං කියන තැනේ අදහස් වෙන්නේ. ඉදං නිස්සාය ඉදං පජහත. පළවෙනි තැන ඉදං කියනකොට අදහස් වෙන්නේ ඇස කන නාසය දිවකය මන. එහෙම නැත්නම් පෙනීම ඇසීම දැනීම වැටහීම. එහෙම නැත්නම් චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද ධාන ප්‍රසාද ජීවහ ප්‍රසාද කාය ප්‍රසාද මනෝ ප්‍රසාද. කොහොනේ අජත් ආයතන තේරුම් ගැනීමදී අපි සලකා බලන්න. දෙවෙනි තැන ඉදම් පජහත කියන තැන ඉදම් කියන්නේ ඔන්න ඕවා ඇසුරු කරගෙන. ඇස කන නාසය දිවකය මන. එහෙම නැත්තම් ඇසේ තියෙන ඒ කනේ තියෙන නාසයේ දිවකය මනසේ තියෙන ක්‍රියාකාරීත්වය. රෝගිකම නිරෝගිකම. පෙනෙන ගතිය නොපෙනෙන ගතිය. ඇසෙන ගතිය නැහෙන ගතිය. දැනෙන ගතිය නොදැනෙන ගතිය. ඔන්න ඕවා. ඕවා ඇසුරු කරගෙන හටගත්තා වූ තණ්හා මාන දිට්ඨි තමයි එතන දෙවනි ඉදං කියන වචනෙන් අදහස් කරන්නේ. මේවා ඇසුරු කරගෙන මේවා දුරු කරා. එතකොට මේව ඇසුරු කරගෙනමයි ඒව දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ. ඇහැ ඇසුරු කරගෙනමයි ඇහැ සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන තණ්හා මාන දිට්ඨි දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ. කන ඇසුරු කරගෙනමයි කන සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන තණ්හා මාන දිට්ඨි දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ. සෙසු වේවත් එහෙමයි. නාසය දිවකය මන ඇසුරු කරගෙනමයි නාසයේ දිවකය මන සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන තණ්හා මාන දිට්ඨි දුරු කරන්න පුළුවන්කම තියෙන. ඒකයි කිව්වේ ඉදං නිස්සාය මේක ඇසුරු කරගෙන මේව දුරු කරා. අර අගහරියට කියලා තියෙන පාඩේ අපි මේ මුලට සම්බන්ධ කරගන්න. එතකොට තමයි අපිට මේක අනිශ්චිත විහරණයට මේක කිට්ටු කරගන්න පුළුවන්කම තියෙන. දැන් අනිශ්චිත විහරණය තුල ඇස කන නාසය දිවකය මන කියන ඒවා පැත්තකට දාලා නැහැ. ඒවා පාවිච්චි වෙනවා. රූප බැලිල්ල, සද්ද ඇහිල්ල, ගන්ධ රස භාස විඳිල්ල, කරුණ වටහා ගැනීම නතර කළා නැහැ. ඒ දේවල් නතර කළා නැහැ. ඒවා කරනවා.
ඉන්ද්‍රිය භාවිතා කරමින් ඉන්ද්‍රියන්ට අදාළ ආයතනික ක්‍රියාකාරකම් අපි දිගටම කරනවා. හැබැයි අනිශ්චිත වෙන්න කියනවා. අනිශ්චිත විහරණයේදී අර ඉදන් නිස්සය වෙලා තියෙන්නේ. නමුත් ඉදන් පජහත බුද්ධ අවවාදේ මේක ඇසුරු කරගෙන මේක දුරු කරලා තියෙනවා. ඇහැ ඇසුරු කරගෙන ඇහැ සම්බන්ධ කෙලෙස් දුරු කරලා තියෙනවා. ඇහැ තියෙනවා. ඇහැ තියෙනවා. ඇහැ ඉතින් බලා කියා ගන්නවා. ඇහැ පරිස්සම් කර ගන්නවා. ඇහින් බලනවා. ඔය ඔක්කොම කරනවා. නමුත් ඇහැ ගැනවත් ඇහැට පේන දේ ගැනවත් ඇහි තියෙන ගතිගුණ ගති ලක්ෂණ දේවල් ගැනවත් ක්‍රියාකාරීත්වය ගැනවත් අපි මාන දිට්ටි තණ්හා නැහැ. ඒව තමයි පජහත කිව්වේ. දුරු කරන්න කියලා කිව්වේ. මොකක් ඇසුරු කරගෙනද? ඉදං නිස්සාය. අසකන නාසයේ දිවකය මන ඇසුරු කරගෙනමයි. ඉතින් ඔන්න ඔය ගැඹුරු කාරණේ තමයි අපිට ධර්ම මාර්ගයේදී හමු වෙන්නේ. ලෞකික මාර්ගයේදී නම් ඔය පංචේන්ද්‍රයන් සහ මනස සම්බන්ධයෙන් වෙන වෙනත් සාකච්ඡා සම්මන්ත්‍රණ විවරණ ඕන තරම් හමු වෙනවා. ඇහැ ගැන කතා කරොත් ඉතින් කොච්චර දේවල් ලෞකික පැත්තෙන් කතා බහ වෙනවද නේ? හොඳට අපි ඇහැ පිළිබඳ ලෞකික සාකච්ඡාවකට එළඹිලා බැලුවොත් හොඳ සිහිනුවණින් ඒව කරලා බලන්න ඕන. ඒව තමයි භාවනා කියලා කියන්නේ. හැබැයි සිහිනුවණින් ඒක යෙදිලා බලන්න ඕන දෙන්නෙක් එකතු වෙලා ලදී. ඇහැ ගැන ඇස් ගැන ලෞකික සාකච්ඡාවක් කරලා බලන්න ඕන මොනවද කියවෙන්නේ කියලා. කොච්චරනම් දේවල් කතා වෙනවද කියවෙන්නේ. ඒවයි ඇතුලේ හුඟාවක් වෙලාවට තියෙන්නේ අර ඒතම්මම ඒසෝහමස්මි ඒසෝමේ අත්තා නිච්ච සංඥා සුඛ සංඥා අත්ථ සංඥා ඕවනේ කියවෙන්නේ. දැන් මේ වචන මම මේ විදිහට පාවිච්චි කරාට මම හිතන වැරද්දක් නෑ කියලා. ඇහැගෙන ඒතම්මම ඒසෝහමස්මි ඒසෝමේ අත්තා මේ ඇහැ ගැන මම කියලා මගේ කියලා මට ඕන හැටියට පවත්වා ගැනීම පිළිබඳ සාකච්ඡා නේ කෙරේ. නිත්‍ය සංඥා සුඛ සංඥා අත්ථ සංඥා කියලා කිව්වේ නිත්‍යයි කියන හැඟීමෙන් ආත්මයි කියන හැඟීමෙන් සුඛ සෝදායි දෙයක් කියන හැඟීමෙන් මේ කතා කරන්නේ. එවැනි දේවල් තමයි සාකච්ඡාව යන්නේ. ඉතින් එවැනි සාකච්ඡා කුමක් පිණිස පවතීද? කුමක් පිණිස පවතීද? කෙලෙස් ඇතිවීම පිණිස පවතීද? කෙලෙස් දුරුවීම පිණිස පවතීද? එවැනි සාකච්ඡාවක් නිබ්බාන පටිසංයුක්තද? එහෙම නැත්නම් සංසාර පටිසංයුක්තද? එවැනි සාකච්ඡාවක් නිවීම සැනසීම පිණිස හේතු වේද? නැත්නම් ඇවිලීම පත්වීම පිණිස හේතු වේද? අපි ওই දෙකම බලන්න ඕනේ. දෙකම කරලා බලන්න ඕනේ. මේ භාවනා උපදේශ දෙන උගය කියන්නේ ওই ලෞකික දේවල් ඕව කතා බහ කරන්න එපා. ඕව මේ හිත කෙලෙසෙනවා අරව මේවා කියලා. නෑ මම කියන්නේ ඒව කරන්න ඕන සිහිනුවනේ. කරලා බලපුවහම තේරෙනවා ඒව සම්පූර්ණයෙන්ම නිවීම සැනසීම දුරුවීම පිණිස හේතු වෙනවා කියලා. අනිබ්බාන පටිසංයුක්ත බව ප්‍රත්‍යක්ෂ වෙනවා. ඉතින් ප්‍රත්‍යක්ෂ කරගන්නේ කොහොමද? තරකයෙන් විතරක් තරක කරලා පොත කියවලා බෑනේ. ඉවෙනි ලෞකික සාකච්ඡාවකින් පස්සේ ඇති වෙන 10 පරිලාහය කෙලෙස් ඇති වෙන හැටි ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්න දැක්කම තමයි අර අනිබ්බාන පටිසංයුක්ත සාකච්ඡාවේ නිබ්බාන පටිසංයුක්ත සාකච්ඡාවකට එවැනි චින්තනයකට එවැනි ක්‍රියාකාරකමකට අපිට මාරු වෙන්න පහසු වෙනවා. අර හුඟක් කලකට අපි මාරු නොවෙන්නෙත් ඔය හේතුව නිසා. අරක ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ.
අත්දකලා නැහැ. කෙලෙසේ අත්දකින්නවා. මේ කෙලෙස් බවට යන්න. කෙලෙසේ තියෙන කෙලෙසුණු බව, ඒ විසින් ඇති කරන දුක්ඛය, දෝමනස්සය, විඝාතය, පරිලාහය, ඒ කියන්නේ අර වෙහෙස, දැවීම, තැවීම, කායික අපහසුතා, මානසික පීඩා, දුක්ඛ දෝමනස. ඒ ටික අත් දකින්න ඕනේ. දැන් හුඟක් අය ඒක තරකයෙන් ගන්න. එහෙම එකක් තියනවලු. තියනවයි කියලා බුදුහාමුදුරුවෝ කියලා තියනවා. ඒක මදි. පච්චත්තම් වේදිතබ්බෝ. ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඉතින් ඇහැගෙන ඕම කතාවක් කරලා බලන්න. කොච්චර ලෞකිකත්වයට අපි බර වෙනවද? ඒ පැත්තට හිත නැමෙනවද? ඒ වගේ දේවල් කරන්න පෙළඹෙනවද? ඊළඟට නිත්‍ය සංඥා ඇති වෙනවද? නෑ, මීට වැඩි කාලයක් මේක මෙහෙම පවත්වා ගන්න පුළුවන් කියන හැඟීම යටින් මෝදු වෙලා එනවා. ඇවිල්ලා ඉවර වෙලා ඊට පස්සේ ඔන්න අර ඒ කැමැත්තට වැටිලා ඒ කැමැත්ත ඉෂ්ට කර ගැනීමේ ඒ කාමී ක්‍රියාවට නැත්තම් කාමුක ක්‍රියාවට අපි යොමු වෙන හැටි ලස්සනට බලන්න පුළුවන්. ඒ ටික හවු වෙන්නේ නම් සිහිනුවණින් අර කතාව කෙරුවොත් විතරයි. ඒ ටික ප්‍රත්‍යක්ෂ වෙයි. ඒ ටික ප්‍රත්‍යක්ෂ වුණු කෙනාට පුළුවන්කම තියෙනවා එයින් මිදෙන්න. ඉදන් නිසා ඉදන් පජහද කිව්වේ ඔන්න ඔය කාරණේ. ඒක මේ ඇස ඇසුරු කරගෙන ඇස පිළිබඳව අපි ගොඩනගාගෙන තියෙන සියලු තණ්හා මාන දිට්ටි දුරු කිරීම තමයි මෙතනින් අදහස් කරන්නේ. ඉතින් කන නාසය දිවකය මන ඒත් එහෙම. ඉතින් මනෝ මනසට එනකොට තත්වය විතරේ වැඩි ටිකක් සංකීර්ණයි. නේ මනස ඒක බොහොම සංකීර්ණ දෙයක්. ආයතන 6න් 6 වෙනි ආයතනයේ බොහොම සංකීර්ණ එකක්. ඉතින් බොහොම ක්‍රියාකාරී, බොහොම ගොඩක් ඵලදායි දෙයක්. ඒ වුණාට ඉතින් මනසත් ජරා ව්‍යාධි මරණ ධර්මතාවයට යටත්. ඒ හිමම තමයි. මනස ජරාවට යනවා. දැන් අපි කියනෝනේ මනසේ ක්‍රියාකාරීත්වයන් දැන් එන හිටලා අඩාල වෙලා අඩු වෙලා අඩපණ වෙලා තියෙන්නේ. දැන් ඔච්චර කිව්වට තේරෙන්නේ නැහැ, කිව්වට වැටහෙන්නේ නැහැ ආදි වශයෙන් කියලා දැන් සමහර අය ඇත්තෝ ඔහුගේ මේ ඉවරේද වයස 80 ගානක් වෙන විදේශයේ මා සමග නිතර සාකච්ඡා කරන කල්යාණ මිත්‍රේ ඉතින් කතා කරලා මේ නිතරයි මහත්මයා මාත් සමග සාකච්ඡා කරන සායන්නාස දැන් මේ බණ ඇහුවට මට වැඩන්නේ මතක හිටින්නේ සායන්නා. සමහර කාරණා අහන් හිටියට ඇහෙනවා තේරෙන්නේ නැහැ සායන්නා. මොකද කරන්නේ දැන් කියලා අහනවා. මොකද කරන්නේ මම දැන් කියලා. ඉතින් මොකද කරන්නේ? කරන්න දෙයක් නැහැනේ. මේ මනස ජරාවටපත් වෙලා තියෙන්නේ. අපි හිතන්නේ මනස ජරාවටපත් වෙන්නේ නැහැ කියලා. නෑ, ජරාවටපත් වෙනවා. ඒ මනසේ ක්‍රියාකාරීත්වය එන්න අඩාලය. අඩපණයි. මේක බය වෙන්න කාරණයක්, තැති ගන්න කාරණයක් නෙමේ, තේරුම් ගත යුතු කාරණයක් පමණයි. තේරුම් ගත යුතු කාරණයක්. මානසික ක්‍රියාකාරීත්වය, මනසින් වැඩ කිරීමේ හැකියාව, මනස යොදල වැඩ කිරීමේ හැකියාව එන්නෙන් අඩාල වෙනවා. ජරා ව්‍යාධි, මනස ලෙඩ වෙනවා. මරණ, මනස නිමාවේ. ඒක ස්වභාවය. ඉතින් ඕක තේරුම් ගැනීම මෙතෙන්දි කියන්නේ ඒක ඇච්ච අජ්ජත්තිකානි ආයතනානි වේදිතබ්බානි. ඉතින් ඕකත් එක්ක තමයි අපි ඉන්නේ. දැන් ඔන්න අනිසිත විහරණයට මේක සම්බන්ධ කරගත්තොත් ඔය ජරාවටපත් වෙන, ලෙඩ වෙන, මැරෙන ඇසත් එක්ක, ජරාවටපත් වෙන, ලෙඩ වෙන, මැරෙන කනත් එක්ක,
දිරායන ලෙඩ වෙන මැරෙන නාසය දිරායන ලෙඩ වෙන මැරෙන දිව දිරායන ලෙඩ වෙන මැරෙන කය දිරායන ලෙඩ වෙන මැරෙන හිත එක ජීවත් වෙනවා විහෙරති වාසය කරනවා කොච්චර කල්ද කියලා කියන්න බෑ අනිශ්චිතෝ අනිශ්චිත ඒ කියන්නේ මේගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය හොඳට තියෙනකොට මේ හය දෙනාගේ හැලෙන්නේ නැහැ ඊතම් මම කියන්නේ නැහැ ඒ ඒසෝ හමස්මි කියන්නේ නැහැ ඒසෝ මේ අත්තා කරගන්න යන්නේ මේවා අඩාල වෙනකොට අඩපණ වෙනකොට ජරා ව්‍යාධි මරණ ධර්මතාවයට ගොදුරු වීගෙන යනකොට ගැටෙන්නේ නැහැ දුක් වෙන්නේ කනගාටු වෙන්නේ පසුතැවෙන්නේ අතීතේ මතක් කර කර සෝසුසුම් හැලන්නේ අනේ ඉස්සර මගේ ඇස් දෙක මෙච්චර හොඳට පේනුණා දැන් බලන්නකො වෙච්චද එහෙමනේ සමහර ජරා ව්‍යාධි මරණ ධර්මතා තේරුම් අරගෙන ඒවට අනිශ්චිත වෙනව වෙනුවට අතීතයේ ඇදගෙන ඒක වර්තමානයේට අල්ලගෙන ශෝක වෙනව දුක් වෙනව කනගාටු වෙනව තැවෙනව එහෙම නැහැ එහෙම වුණොත් ඒක නිශ්චිත වීමක් අපේ මාතෘකාව අනිශ්චිත විහෙරණේ නිශ්චිත වීමක් නිශ්චිත වෙන්නේ අපි අනිශ්චිතෝ විහෙරති අනාගතය අල්ලලා නිශ්චිත වෙන්නේත් නැහැ මේ ඉස්සරහට මොනවා වෙයිද ඉස්සරහට හේතුඵල ධර්මානුකූලව වෙන දේ වෙයි. දැන් හේතුඵල ධර්මානුකූලව සිද්ධ වෙන දේ තමයි මේ වෙලා තියෙන්නේ. අතීතයේ හේතුඵල ධර්මානුකූලව එහෙම තිබුණා. ඉතින් අපි මේක පටිච්ච සමුප්පාද හේතුඵල ධර්මතාවට බාර දීලා නිකන්. ඒකයි. ඉතින් ඔන්න ඔය විදිහයි මේ සලායතන විභංගයේදී පළවෙනි කොටස විතරයි අපි අද සැලකිල්ලට ගත්තේ මම ඒකයි කිව්වේ මේ විභංග දේශනා ටිකක් පුළුල් ඒවා ඉතින් අපි කමක් නැහැ ඒවා අපේ මාතෘකාවට අපේ කුසලතාවයේ අනිශ්චිත විහෙරණේ කියන කුසලතාවය වර්ධනය කරගන්න අපි දායක කරගමු මේ විදිහට සම්බන්ධ කරගමු අපි අද සාකච්ඡාවේ ඊට එදී කරුණු පැහැදිලි කරන කාලේ මම ගන්නෙ නැහැ. අපි වෙනද වගේ ඉතින් ඉතිරි අපේ කාලය සාකච්ඡාවට වෙන් කරගමු. ඉතින් මේ ප්‍රශ්න ගැටළු සාකච්ඡා කිරීම හුඟක් හොඳයි. ඒවා නොදන්නා කරුණු දැන ගැනීම සඳහා කරන සාකච්ඡා තිබෙනවා. දන්නා කරුණු තවදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා කරන සාකච්ඡා තිබෙනවා. ඊළඟට දන්නා කරුණු අන් අයට පැහැදිලි කර දීම සඳහා කරන සාකච්ඡා තිබෙනවා. ඉතින් ඔය තුන් විදිහටම අපිට සාකච්ඡා කරන්න පුළුවන්. සමහර ඇත්තෝ ප්‍රශ්න ගැටළු ඉදිරිපත් කරන්නේ නොදන්න නිසා. දැනගන්න. සමහර ඇත්තෝ කරුණු දන්නවා තව ටිකක් පැහැදිලි කරගන්න. සුතං පරියෝදපන කියලා කියනවා. අසුතං සුතා සුත දන්නේ නැති දේ දැනගන්න සුතම් පරියෝදපන දන්න දේ වඩා පැහැදිලි කරගන්නට සාකච්ඡා කරන ඊළඟට තව සාකච්ඡා කොටසක් තිබෙනවා දන්න ඇත්තෝ එකතු වෙලා සාක්ෂාත් කරගත්ත ප්‍රත්‍යක්ෂ කරගත්ත ඇත්තෝ අනිත් ඇත්තන්ගේ යහපත සඳහා සාකච්ඡා කරන දැන් බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේලා එකතු වෙලා සාකච්ඡා කරන අවස්ථාවකට හමු වෙනවා. ඉතින් උන්වහන්සේලා සාකච්ඡා කරන්නේ අප වෙනුයි. මොකද අපිට සමහර ප්‍රශ්න මතු කරන්න තේරෙන්නේ නැහැ. උත්තර දෙන්න තියා. උත්තරයක් හිතා ගන්න තියා. ප්‍රශ්නයක් මතු කරගන්නවත් අපිට තේරෙන්නේ නැති අවස්ථා තියෙනවා. අසතෝ පුතුජන භූමියේ ඉන්නකොට. ඉතින් මොකද කරන්නේ අර මේ ඒ ඇත්තෝ ප්‍රශ්නෙත් මතු කරලා උත්තරෙත් දෙන්නේ.
එතකොට අපිට පේන්න පටන් ගන්නවා අප්පා මේ ප්‍රශ්නේ මාළඟක් තියෙනව නේද කියලා. ප්‍රශ්නේ මතු කරපුවම තමයි තේරෙන්නේ ඒක මාළඟක් තියෙනවනේ. ඉතින් උත්තරෙත් අතන උත්තරය කියන්නේ උත්තරේට මග කියලා. උත්තරේ ලබා ගැනීම සඳහා මග. එවැනි සාකච්ඡාත් අපේ ශාසනයේ තියෙනවා. මම මේ ශාසනයේ සාකච්ඡා ගැනයි කියන්නේ වෙන වෙන මේ බාහිර සාකච්ඡා ගැන නෙමෙයි. ඉතින් ශාසනය ඔහුමයි. දහම් මගට නිවන් මගට අදාළව තමන්ට ඇති ගැටලු නිරවුල් කරගන්නට ඒ තමන් තේරුම් ගත්ත දේ තවත් වඩා පැහැදිලි කරගන්නට වශයෙන් තමා ගැන සලකල අනුන් ගැන සලකල කල්‍යාණ මිත්‍රත්වයෙන් කරන දෙයක් තමයි අන් අයට කරුණු තේරුම් ගැනීම සඳහා කරන සාකච්ඡා. ඒක නිසයි මේ ධර්ම සාකච්ඡාව වැදගත් වෙන්නේ. හොඳයි. සලායතන විභංග සූත්‍රයේ මම බොහෝම චූටි කොටසක් පළවෙනි කොටස විතරයි කතා බහ කරේ. ච අජ්ජත්තිකානි ආයතනානි වේදිතබ්බානි කියන කොටස විතරයි සලකිල්ලට ගත්තේ. ඉතින් හොඳයි. අපි ඉතිරි කොටස් අපිට ඉතින් ඉඩකඩ ලැබෙන විදිහට අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. එමනම් අපි වෙනදා වගේ මෙතෙන් සිට අපි ධර්ම සාකච්ඡාවට කාලය වෙන් කර ගන්නවා. අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස දැන් අපිට මේ රූපයක් ඇහැට හම්බේ වෙනකොට එතකොට අර එක පරියායක් තියෙනවනේ චක්කුංච පටිච්ච රූපේ චුප්පති චක්කු විඥානං එහෙම යන ඒකයි ඒ රූපයයි. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ රූපස්කන්ධය රූප උපාදාන ස්කන්ධය අතර ඔය තුනේ වෙනස පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද තෙරුවන් සරණයි. ඔව් මේක යම් අවස්ථා තුනක් හැටියටයි අපි සලකා ගත යුත්තේ. ඇත්ත වශයෙන්ම අවස්ථා තුනක්. දැන් ඇහැයි රූපයයි දෙකම අපි ගනිමු. මේ ඇහැයි රූපයයි දෙකම ගත්තොත් ඒ දෙකම මූලික වශයෙන් මේ සතර මහා භූතවලින් සකස් වෙන්නේ. ඉතින් ඒවා ධම්ම නියාමයට අනුව සෝබා දහමේ තීන්දු තීරණනේ. අපි ඇහැ හඳුනේ කොහොමද කියන එක. ඉතින් ඒක සෝබා දහමේ තීන්දුවක්. අපේ ඇහැ එක විදියක්, අනිත් සතුන්ගේ ඇහැ තව විදියක්. ඉතින් ඒගොල්ලන්ට පේන විදියට දන්නේ අපිට පේන්නේ, අපිට පේන විදියට දන්නේ ඒගොල්ලන්ට පේන්නේ. කොහොම නමුත් සතර මහා භූත වලින් ඇහැ සකස් වෙලා තියෙන. ඇහැට පේන රූප කියන ඒවා වර්ණ රූප කියලා අපි ඒවට සාමාන්‍යයෙන් කියනවා. වර්ණයක් තියෙන, දිගක් පළලක් උසක් මහතක් තියෙන වර්ණ රූපත් ඉතින් සතර මහා භූත වලින් සකස් වෙන්නේ. ඒකට මූලික වශයෙන් මේ රූප චක්කු රූප කියන දෙකම ප්‍රාථමික මට්ටමේදී සතර මහා භූත වලින් සකස් වෙනවා හේතුඵල ධර්මානුකූලව. දෙවෙනි මට්ටමට එනකොට මේවා එක්තරා විදිහක සක්‍රීය වෙනවා, ක්‍රියාකාරී වෙනවා. ඇහැ කියන එක ඔන්න එහාට මෙහාට හරවන්න පුළුවන්කම ඇති වෙනවා. මේකේ ප්‍රසාද ගුණේ ඇති වෙනවා. ඊට පස්සේ නාභිගත වෙනවා නොඑක් විදියට. ඒ ක්‍රියාකාරීත්වයක් පටන් ගන්නවා. වර්ණ රූපත් ඉතින් නොඑක් විදියට සකස් වෙලා එනවා. ඒවා එහි මෙහි වෙනවා, චලනය වෙනවා. ඔහොම වෙනකොට මේ දෙන්න හමු වෙනවා. එසයි රූපයි. එතකොට ඒක තුන්වෙනි අවස්ථාවක් හැටියට සලකන්න පුළුවන්. බොහොම මේ ක්‍රියාකාරී අවස්ථාවකදී තමයි මේ දෙන්න මුණ ගැහෙන්නේ. මේ දෙක දෙන්න කියනකට වැඩි. ඉතින් මේ දෙක මුණ ගැහෙන වෙලාවේ තුන්වෙනි වශයෙන් විඥානයත් අවදි වුණොත් ඊටාම සංකීර්ණ අවස්ථාවකටපත් වෙනවා. රූප බලනවයි කියන අවස්ථාව, රූප පේනවයි කියන අවස්ථාවටපත් වෙනවා. එකයර චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියන තැනයි ඒ අවස්ථාව. ඉතින් එතෙන්ටපත් උනායින් පස්සේ ඔතන ඉඳලා සංකීර්ණ ක්‍රියාවලියක්, ඔය ක්‍රියාවලිය චක්කු ආයතන කියලාත් හඳුන්වනවා, ආයතන ක්‍රියාකාරීත්වය කියලා. ඊට පස්සේ ඔය ඔතනින් එක්තරා විදිහකට ස්කන්ධ ගොඩනැගීමක් සිද්ධ වෙනවා. රූපස්කන්ධය කියලා එකක් ඔතන ඉඳලා තමයි ගොඩනැගෙන්න පටන් ගන්න. ඇත්තටම අර සෝබා දහම නිර්මාණයක් හැටියට සකස් වුණු අර ඇහැයි රූපයයි
එහෙම තියෙනකන් ස්කන්ධ ගොඩනැගීමක් වෙන්නේ නැහැ. ඉව ඉතින් ඒ ඇති වුණා කාලයක් පැවිතිලා නැතිලා. හැබැයි මේ දෙන්න මොන ගැහිලා ඇහැ ඉතින් රූපේ ඇඳුනගෙන රූපේට මනාපයක් ඇති වෙලා නැත්තම් අමනාපයක් ඇති වෙලා ඔන්න එතන පටන් ගන්න යම් කිසි ඒකට ඔය මදුපිණ්ඩික සූත්‍රයේම පැහැදිලි කිරීමනේ මහත්යව කිව්. ඉතින් ඒ අනුව කියොත් එහෙම මේ එතෙන්දී මේ තින්නම් සංගති පස්සෝ යම් පස්සපච්චා වේදනා යම් වේදේති තං සංජානාති යම් සංජානාති තං විතක්කේති යම් විතක්කේති තං පපංචේති කියලා මෙතන යම් කිසි ආකාරයක අමුතු වැඩපිළිවෙලක් අමුතු මේ වැඩක් පටන් ගන්නවා. ඒකත් ඉතින් අපි දකින්නේ හේතුඵල ධර්මතාවයක් විදිහට. ඉතින් ඔන්න දැන් රූපේ බලලා රූපේට මනාපයක් හරි අමනාපයක් හරි ඇති වෙලා ඔය වේදනාව විඳලා ඔන්න ඔතන ඉඳලා දැන් රූප එකතු කරන්න පටන් ගන්නවා. රූප එකතු කිරීමේ ක්‍රියාවලියක රූප ගොඩ ගසා ගැනීමේ ක්‍රියාවලියකට ඉලඹෙනවා. දැන් අර මනාප රූප ධර්ම එකතු කරන රැස් කරනවා. මොකද ඒවයි තියෙන අර සුඛ ලක්ෂණය නිසා ඒක තවදුරටත් තෝරන වෙනවා. ඉතින් සුඛ වේදනීය ලක්ෂණයේ යම් රූපයක තියෙනවා නම් මනස බලනෝ ඒ සුඛ වේදනාව තව ටිකක් අල්ලලා ඉස්සරහට ගෙනියන්න. තව ටිකක් සැප විඳින්න කියලා අපි සරල සිංහලෙන් කිව්වොත්. ඉතින් තව ටිකක් සැප විඳින්න ඕන නම් එහෙනම් මේ ඇහැ තව ටිකක් හොඳට හදා ගන්න ඕන පේන ගතිය. ඊට පස්සේ අනිත් පැත්තෙන් ඇහැට පේන දේවල් ටිකකුත් වැඩි කර ගන්න ඕන. ඔන්න එතකොට රූප කන්ද හැදෙන්න පටන් ගන්නවා. රූපස්කන්ධය හැදෙන්න පටන් ගන්නවා. ඒකත් හරිය හේතුඵල ධර්මානුකූල දෙයක්. ඒකත් ඊළඟට තමයි රූප උපාදාන ස්කන්ධය කියන එක ඇති වෙන්නේ. ඒකනම් අර රූප ස්කන්ධය පිළිබඳව එක්තරා ක්ලේශ ධර්ම ටිකක් පමණයි. රූප උපාදාන ස්කන්ධයයි රූප ස්කන්ධයයි අතර තියෙන වෙනස ක්ලේශ ධර්ම ටිකකින් විතරයි පනවන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ රූප ස්කන්ධයයි රූප උපාදාන ස්කන්ධයයි අතර වෙනස මොකද්ද කියලා ඇහුවොත් අපිට කියන්න වෙන්නේ එතන අතිරේක කෙලස් ටිකක් තියෙනවා. තණ්හා මාන දිට්ඨි ටිකක් තියෙනවා රූප උපාදානස්කන්ධේ. නැත්නම් ඔය දෙකේ කිසි වෙනසක් නැහැ. අන්නේ අතිරේකයේ විසින් තමයි ප්‍රශ්නේ හදන්නේ. අතිරේකයේ මොකද්ද අර රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඤාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය පිළිබඳව ඇති කරගෙන තියෙන අවිද්‍යා පත්‍යය, ඒක අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන ඇති කරගෙන තියෙන අර අතිරේක කෙලස් ටික. ඒ ටික තමයි මේ ඒ ටිකෙන් තමයි උපාදාන ස්කන්ධයක් පනවන්න පුළුවන්කම තියෙන්නේ. නැත්නම් සතර මහා භූත වලින්වත් රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් විතරක් මේ පංච උපාදාන ස්කන්ධයක් පනවන්න බෑ. පෙන්නන්න බෑ. පංච උපාදාන ස්කන්ධය පෙන්නන මට්ටමට එනකොට අනිවාර්යෙන් එතන කෙලෙස් ටික තිබ්බොත් විතරයි පංච උපාදාන ස්කන්ධයක් පනවන්න පුළුවන්කම තියෙන්නේ. ඒකයි ඔය ආතන්නාන්සලාට පංචපාදානස්කන්ධය පනවන්න බැරි. එතන මේ පංචස්කන්ධයට අදාළ කෙලෙස් නැහැ. මේවා මම කියලා මගේ කියලා ගන්නේ නැහැ. තණ්හාමාන දිට්ටි නැහැ. අර ටික තියෙනවා. ඒ ටික ඉතින් ජරා ව්‍යාධි මරණ ධර්මතාවලට යටත් වෙලා යම් දවසක අවසන් වෙනවා. එතකොට ඕක ඔය පේනොත් එතකොට ඔතන ඔය අණුව බැලුවත් අපිට පේනවා මේකේ පියවර කීපයකින් ක්‍රමානුකූලව සරල තැන ඉඳලා සංකීර්ණ වෙලා සංකීර්ණත්වයේදී තව කෙලෙස් එකතු වෙලා ඔහොම ඔහොම වර්ධනීය අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔතන අපිට සුද්ධ කරන්න තියෙන්නේ එකම දෙයයි. ඒ තමයි අර පංචස්කන්ධය සම්බන්ධයෙන් ඇති වුණු කෙලෙස් ටික සුද්ධ කරන එක විතරයි තියෙන්නේ. ඉතින් ඒක අවිද්‍යාවෙන් ඇති වෙන එකක් නිසා අවිද්‍යාව අයින් කරපුවම මේ ටිකත් අයින් වෙනවා. අවිද්‍යා පත්‍යානේ. එතකොට අවිද්‍යාවත් ඒ වශයෙන් විරාග නිරෝධෝ අවිද්‍යාව අවසන් කරා නම් ඒ ටිකත් අවසන් වෙනවා. ඉතින් අපිට තියෙන්නේ හරියට තේරුම් ගත්තොත් බොහොම සරල වැඩ. සරල කියන්නේ පොඩි වැඩක් තියෙන්නේ. අපිට ඇහ කන නාසය දිවකය ප්‍රශ්න නෙමෙයි. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ප්‍රශ්න නෙමෙයි. ස්කන්ධත් ප්‍රශ්න නෙමෙයි. ආයතනත් ප්‍රශ්න නෙමෙයි. තියෙන්නේ අර ස්කන්ධ ආයතන ඇහ කන නාසය දිවකය පිළිබඳව ඇති වෙන අර ක්ලේශ ධර්ම ටික. ඒක හරියටම ඇල්ලුවොත් හරියටම නිකන් අර
එහෙන් මෙන් වටෙන් ගහන්න නැතුව කෙලින්ම අදාළ තැනට මේ ගහන්න පුළුවන් අපිට. ඒ කියන්නේ අදාළ දේ හරියටම ආව වෙනවා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අසවත් රූපේවත් චක්කු විඥානේවත් චක්කු සම්පස්සේවත් වේදනාවවත් එහෙම නැත්නම් රූපස්කන්ධේවත් නෙමෙයි. මෙතන තියෙන්නේ රූපස්කන්ධේ මේ හැම දෙයක් පිළිබඳව ඇති කරගෙන තියෙන තණ්හාමාන දිට්ඨි කියන එක අපිට පැහැදිලි වෙනවා. ඉතින් ඒක දුරු කරන්න හරි ලේසි, ඒ ටික හරියටම අල්ලගත්තා. ජයදීප ස්වාමීන් වහන්සේ, තව පොඩි ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ. මේ මේක නම් මේ භාවනාවේ මානසිකාර්ය කරනකොට ආව ගැටලුව ස්වාමීන් වහන්සේ. දැන් මම ඔය ඉන්ද්‍රියන් නැහැ කොහොමද වැඩ කරන්නේ කියන මානසිකාර්යයක යෙදෙනකොට ස්වාමීන් වහන්සේ, දැන් මට මුලින් හිතුනේ මේක මේ එකක් පස්සේ එකක් වගේ කෙරෙන ගතියක්. හැබැයි අර දැන් චප්පානක සූත්‍රය කියනවනේ ස්වාමීන් වහන්සේ, මේක නිකන් අර හයම නැටි අර සත්තු හයක් හය දෙනෙන් නැටි වලින් ගැට ගහලා වගේ. එතකොට අර නිකන් එකක් ප්‍රමුඛ වෙනවා, අනිත් හය අනිත් පහත් ඒ වෙලාවේ ඇක්ටිව් ගතියක් වගේ නේද? එතන ඒකද ඒ සූත්‍රෙ මෙවුවා වෙන්නේ. ඔව්, එතන අනිත් හය නැතුව නෙවෙයි. දැන් චප්පානක අර ප්‍රාණීන් හය දෙනෙක් සතුන් හය දෙනෙක් ගැන උපමාවනේ තියෙන්නේ. ආයතන වලට දක්වන උපමාවනේ මේ. මං හිතන්නේ අනිත් කල්යාණ මිත්‍රයෝත් ඔක කියවලා ඇති. ආයතන 6 ඇස කන නාසය දිවකය, අර රූපේට අදින ගතිය ඇහැ, ශබ්දයට අදින ගතිය කන, නාසය දිවකය ගඳට රසට පහසට අදින ගතිය, මනස මේ කරුණු වටහා ගැනීමේ පිපාසාවෙන් පෙළෙමින් ඒ පැත්තට අදින ගතිය. ඒක උපමාවකින් කියනවා. අර දැන් මේ අහසේ ඉන්න සතෙක් අපි අල්ලගෙන ඇවිදින් ගැට ගහගත්තොත් ඒ සතාට නිතරම උවමනාවක් තියෙනවා මේකෙන් ගැලවිලා අහසට යන්න. වතුරේ ඉන්න සතෙක් අපි අල්ලගෙන ආවොත් එහෙම ඒ සතාට නිතරම උවමනාවක් තියෙනවා කොහොම හරි පැනගෙන තමන්ගේ වතුරට යන්න. මොකද එතන තමයි එතන. ඉතින් ඒ විදිහ උපමා ටිකක් ඔය කියන්නේ චප්පානක දේශනා. මම ඔය අනිත් ඇත්තන්ගේ තේරුම් ගැනීමට කියන්නේ. එතකොට දැන් මේ මෙතෙන්දි එක ආරම්මණයක්, එක අරමුණක් ප්‍රමුඛ වෙනවා. දැන් චක්කාරම්මණේ නැත්තම් ඇහැට හෙයින් රූප වැලීම ප්‍රමුඛ වෙන්න පුළුවන් සමහර වෙලාවට. අධිපති වෙනවා, ප්‍රමුඛ වෙනවා, මූලික වෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ අර අනිත් ඉන්ද්‍රිය පහේ තම තමන්ගේ කෘත්‍යය 100%ක් නතර කරලා ඉන්නවා කියලා. මොකද ඒගොල්ලෝ සමහර වෙලාවට දැන් ඇහෙන් රූපේ බලන්න තියෙන උනන්දුවට අනිත් ඉන්ද්‍රියත් යටින් ඉඳන් පස්සෙන් ඉඳන් සපෝට් කරනවා. දැන් මනස එහෙම සමහර වෙලාවට දැන් ඇහි රූප බැලීමේ ඌමනාවට මනස පිටිපස්සෙන් ඉඳන් තල්ලුව දෙනවා. ඔව්, ඉතින් එහෙම බැරි නම් මෙහෙමවත් බලමු. එහෙම අහන්න බැරි නම් මෙහෙමවත් අහමු. දැන් ඇහිමේ ඌමනාව, බැලීමේ ඌමනාව, විඳීමේ ඌමනාව ක්‍රියාත්මක කරගන්න යනකොට අර පැත්තෙන් මනසත් උදව් කරනවා. එහෙම නැත්නම් කය උදව් කරනවා. ඉතින් කය ඉස්සරහට යනවා. ඔහොම ඔතන පේන්නේ තනින්ගක් ඉස්සරහට යමු කියලා නේ. එහෙම නැත්නම් ඔතෙන්ට ඇහෙන්නේ තව මේ තව ටිකක් ඉස්සරහට යමු කියලා. එතකොට දැන් ඇහිමේ ක්‍රියාවලිය තමයි ප්‍රමුඛ වෙලා තියෙන්නේ. නමුත් මේ කාය ශරීරයේ විසිනුත් මේකට අවශ්‍ය සහයෝගයක් ලබා දෙනෝනේ. ওই විදිහට අර පසුබිමේ වැඩ කරන ගතියක් සෙසු ඉන්ද්‍රියන්හි තියෙනවා. ඒක භාවනාවේදී අපිට පේනවා. මේ හැබැයි එකක් ප්‍රමුඛ වෙනවා, මූලික වෙනවා, කුබ්බංගම වෙනවා, ප්‍රධාන වෙනවා. ඉතින් ඒක හරි භාවනාවේදී ඒ අත්දැකීම මහත්යට ලැබෙන්නේ නැති. ඉතින් ඒක හුදු භාවනා අත්දැකීමක් හැටියට තියාගන්න මං හිතන්නේ එපමණයි කියලා. කොහොමද ඒක අදහස්? නෑ ස්වාමීන් වහන්සේ, පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට දෙපා නැමද පුණ්‍යානුමෝදනා කරනවා. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්ස අවසරයි. කියන්නේ ස්වාමීන් වහන්ස, මේ මම ඊයේ හවස පොඩ්ඩක් මං විදර්ශනාවෙන් ඉන්න අවස්ථාවක මගේ මනස මේ සුද්දාෂ්ටකයට තුලට යනකම් යම් ක්‍රියාත්මක වුණා. එතෙන්දී මට
දැනුණා ස්වාමීන් වහන්සේ මේ උපාදානස්කන්ධය හටගන්නේ නාම රූපය ගැටය තුලනේ එම ගැටය තුල සමුදය නිරෝධයේ ස්වභාවයේ එතකොට ආර්ය මාර්ගයේ සතිමත් වීම තුල දැනෙනවා මේ කියන වචන තුල නෙමෙයි මේ ගැටය තුල ස්වභාවය අනුව බලනකොට පටිච්ච සමුප්පාදය අනුව දැනෙනවා ආසව නිසා අවිද්‍යාව පච්චය සංඛාරා පටන් ජාති ජරා මරණය තෙක් කොතරම් දුක්ඛන්දරාවකට වෙහසකට වේදනාවකට පත්ටි මේ විඳින දුක්ඛ අත්තනීය තුල මේ රාග දේශ මොහ තණ්හා දිට්ටි මානයන් නිසා ඒ මොහොතේ පසිඳුරන්ට ගෝචර වන අවස්ථාවල ඇතිවන වෙහෙස මේ උපාදාන උපාදායක සතර මහා ධාතුන්ගේ ස්වභාවය සුද්ධාෂ්ටකයේ දක්වාම කොයිතරම් විපරීත ස්වභාවයකට පත් වෙනවද ඒ තුන අප මායාකාරීව බාහිරින් පිළිගන්න මේ කය මනස දැනීම තුල ඇති වේදනාව සිටිවිල්ලක් නිසාමයි අත්ත් ස්වභාවය අත්ත් නීය ස්වභාවයට පත් වෙලා ඇතිවන මුලාව තුල සම්මා සතිය පැවතුණු හොත් ඒ මොහොතේම ඒ හේතුඵල වශයෙන් මේ දැකීමට හැකිනම් එතනම දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නේද කියලා ප්‍රතිපදාව තමයි ඔබතුම මේ පැහැදිලි කරේ ඒකෙන් දුක්ඛ නිරෝධය වෙනවා ඒ කියන්නේ දුක්ඛ නිරෝධය. ඔව්. දැන් දීර්ඝ වශයෙන් පැහැදිලි කරේ ප්‍රතිපදාව. ඔව් ඒ ප්‍රතිපදාව තුල ගියොත් එතනම දුක්ඛ නිරෝධය වෙනවා අපි අර ඒක දකිනවනේ ඉතින් ප්‍රඥාවෙන් දකිනවා මේක. එහෙම. දැකලා අර කියපු ආකාරයට සිහිය විමසුම් නොවන වීර්යය තියාගත්තොත් ඒවනේ මූලික වශයෙන් ප්‍රතිපදාවේ තියෙන්නේ. එහෙමයි. ඉතින් ඒ එතනම ඒක නිරුද්ධයි. ඒ කියන්නේ ක්ලේශය තමයි නිරුද්ධ වෙන්නේ. ඉතින් ක්ලේශය නිරුද්ධ වීමත් එක්ක දුක්ඛ නිරෝධයත් එහෙම වෙනවා. ඒක මං හිතන්නේ අත්දැකීමක් ඇටියට ඉදිරිපත් කර කාරණයක් කියලා මං දකිනවා. එහෙමයි. ඔව් ඒක හරි. සුතම් පරියෝසු දපණං උදෙසා සාිනා. ඔව්. ඔව් ඒක වැඩි දුරෝ හරි. සුත පරියෝදපණිය සඳහා ඒ කියන්නේ තමන්ගේ අත්දැකීම වඩා පිරිසිදු කරගන්න වඩා මේක මෙහිමයි කියනවා කහරි ඒක අත්දැකීම තමයි දැන් තමන් විදර්ශනාවේ ඉන්න මොහොතේ විදර්ශනාවේ ඉන්නවා කියන්නේ පසින්දුරන්ට ගෝචර වෙන දේ පිළිබඳව සිහිනුවණින් යුක්තව ඉන්න අවස්ථාවනේ එහෙමයි එතකොට ඒ අවස්ථාවේ දැන් සුද්දාස්තක කියලා උතන කිව්වේ පටවිය ආපෝ වායෝ තේජෝ වර්ණ ගන්ධ රසෝජ ඒ අභිධර්ම ක්‍රමයේ අභිධර්ම ක්‍රමයේ ඉතින් එතකොට ඒවා හතර මහා භූතත් ඊට අදාළ දේවලුත් ඉතින් ගෝචර වෙනවනේ ඉතින් ගෝචර වෙන මොහොතේ ඒවයි අනිත්‍ය අනාත්ම ස්වභාවය ඒ මොහොතේම වැටහෙන්නේ නැති වැටහුණා නම් ඒ සුද්දාස්තක පිළිබඳව තියෙනවා නම් යම් කිසි ආකාරයෙන් තණ්හා මාන දිත්තේ ඒවා ඉවලෙම ගෙවිලා යනවා ඉවලෙම ඒක නිමාවක් ඒක තමයි ඒකේ ස්වභාවය. ඔව් ඒක හරි ඒක අත්දැකීමක්. ඒ තුලේ ඒක නිමා වෙනවා. ඔව්. ලෝකෙම හේතුඵලයක් තමයි සයන්හස. ඔව්. හේතුඵල වශයෙන් හටගෙන නේ හේතුඵල විසින් පවත්වගෙන යනවා. විවිධ විදියට ඒ හේතුඵල නිමා වෙනකොට ඒවා නිමා වෙනවා. එහෙමයි. කියන්න මට මේ පැහැදිලි කරන ලැබෙන නාද ඒසෝ මේ හමස්මි ඒතං ඒසෝ මේ හමස්මි ඒසෝ මේ අත්තා කියනකොට ඒසෝ මේ අත්තා කියනකොට මගේ ආත්මය කියලා කියන ආත්ම දෘෂ්ටියද එසේ නැත්නම් මට ඕනෑ විදිහට කිසිවක් පවත්වා ගත නොහැකි කියන යන්නට කියන අපි ඔය පහුගිය අනත්ත ලක්ෂණ සූත්‍රයේ දිව කාරණේ අපි ටිකක් පැහැදිලි කරා ඒකේ පාඨය වෙන්නේ පාලි පාඨය ඒතං මම ඒසෝ හමස්මි
ඒසෝමෙ අත්ත පාලි පාඨය. එතකොට අපි යම් යම් දෙයක් යම් නාම ධර්මයක් හෝ යම් රූප ධර්මයක් දකිනකොට අහනකොට විඳිනකොට වටහා ගත්තම ඉතින් වටහා ගන්නේ මේ අජ්ජත් ආයතන වලින්නේ එහෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසෙන්. එතකොට අජ්ජත් ආයතන හය ඇසුරු කරගෙන යමක් දකිනකොට අහනකොට විඳිනකොට ඒ අජ්ජත් ආයතන හය හිමි පුද්ගලයා ඒකට අයිතිවාසිකමක් කියපාන. ඒක මම කියලා. ඒ තමයි සොකීයත්වයක් පළ කරන ඒකට. ඉතින් මම තමයි දැක්කේ, මම තමයි ඇහුවේ, මට තමයි ඇහුනේ, මම තමයි විඳේ, මම තමයි විඳින්නේ. මමටයි වැටහුනේ කාරණේ ආදී වශයෙන් කියලා අර පටිච්ච සමුප්පන්න විදිහට හේතුඵල ධර්මතාවයක් විදිහට සලකනවා වෙනුවට කිසියම් සොකීයත්වයක් පළ කරනවා. ඒක මනසින් එහෙම වෙනවා. ඒක අර සම්මුතික වශයෙන් දැක්කද මම දැක්කේ නෑ, මම දැක්කා ආදී වශයෙන් කරන ප්‍රකාශනේ නෙමෙයි මේ අපි කියන්නේ. අර ඇතුළතින් කිසියම් ආකාරයක සොකීයත්වයක් මතු වෙලා එනෝ ඒකට තමයි අර මම කියලා ගන්න. ඒතම් මම. එතකොට දෙවනි කොටස ඒසෝ හමස්මි. එතන තියෙන්නේ ඇත්තටම සන්ධිපදයක්. ඒසෝ අහං අස්මි කියන වචන තුනේකට සන්ධි වුණාම ඒසෝ හමස්මි වෙනවා. එතෙන්දී අර මේ දැකපු අහපු විඳපු වටහාගත්ත දේවල් ටික මාව නියෝජනය කරන්න පටන් ගන්නවා. ඒ තමයි මම. මම වෙමි කියලා. දැන් ඉස්සර වෙලා වෙන්නේ පුද්ගලයා යමක් දකින්න අහන විඳිනු. දැක්කම ඇහුවම විඳම වටහාගත්තම ඒ දැක්ක ඇහුව විඳ වටහාගත්ත දේවල් ටික සොකීයත්වයක් කියපාන. සොකීයත්ව හැඟීමක් ඇති වෙනවා. මම තමයි දැක්කේ ආදී වශයෙන්. ඊළඟට ඒ ටික සංඥා ස්කන්ධේ තියෙනවනේ. අර දැක්ක දේවල් රූප සංඥා විදියට තියෙනවා. ඇසුණු දේවල් සද්ද සංඥා විදියට තියෙනවා. ගන්ධ රස පහස වශයෙන් විඳපු දේවල් ගන්ධ සංඥා රස සංඥා පොට්ටබ්බ සංඥා වශයෙන් තියෙනවා. මනසින් වටහාගත් කරුණොත් ධම්ම සංඥා වශයෙන් තියෙනවා. ඔය පොදිය ඔය ටික එකට අල්ලලා තමයි ඒසෝ අහං අස්මි කියන්නේ. ඒසෝ අහං අස්මි කියන එකයි ඒසෝ හමස්මි කියන්නේ. ඒ තමයි මම. ඒකනේ අපි ඔයා කවුද කියලා ඇහුවොත් අපි දෙන්නේ ඔය සංඥා ස්කන්ධයෙන් තමයි ඇදලා දෙන්නේ. දැන් කවුරු හරි ඇහුවොත් ඔබ කවුද? පොඩි ළමයෙකුට කිව්වොත් ඔබ ගැන රචනාවක් ලියන්න කියලා, මම ගැන රචනාවක් ලියන්න කියලා. ඉතින් ආ ඔක්කොම එයාගේ සංඥා ස්කන්ධය තමයි ලියලා දාන්නේ. දැකපුවා, අහපුවා, විඳපුවා, තේරුම් ගත්ත දේවල් මම 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 කියලා ලියලා දා. ලොකු බබාලා පොඩි බබාලා විතර නෙමෙයි අපිත් එහෙමයි. අපේ සංඥා ස්කන්ධය ඉස්සරහට දාලා තමයි කියන්නේ. අන්න එතන තියෙන්නේ අර ඒසෝ හමස්මි. ඔය ඔක්කොම ටික තමයි මම. ඊට පස්සේ දැන් තුන්වෙනි පියවරට එනවා. ඒසෝ මේ අත්ත. අන්න එතන තමයි ඔබතුමීගේ ප්‍රශ්නය අදාළ වෙන්නේ. ඒසෝ මේ අත්තා කියන තැන කියවෙන්නේ මේ ආත්ම කාරණයක්ද, එහෙම නැත්නම් Tamanට ඕන හැටියට හසුරවන්න, මෙහෙවන්න, පාලනය කරන්න පුළුවන්ද කියන අදහස. ඔය දෙක අතර තමයි ඔබතුමීගේ ප්‍රශ්නේ තියෙන්නේ. ඇත්තටම බුදුදහමේ ඔය ආත්ම කියන කතාව කතා වෙන්නේ නැහැ. අත්තා කියන්නේ Taman කියන අදහස. බුදුදහමේ නිතර බුදුරජාණන් වහන්සේ මේ අත්තා කියන වචනේ පාවිච්චි කරන්නේ Taman කියන අදහස දීම සඳහා. එතකොට තමන් නැත්තම් මමත්වයෙන් ගන්නෙ මොනවද? අර දැක්ක ටික, ඇහුණ ටික, විඳ ටික, වටහා ගත්ත ටික තමයි මමත්වයෙන් ගන්නෙ. වෙන දෙයක් නැහැ. මේ ඊළඟට මේ රූපකායයි නාමකායයි. ඒවත් ඉතින් දැකලා අහලා විඳලා නේ. දැන් ශරීරයයි මනසයි දෙකත් අපි දැකලා අහලා විඳලා නේ. ඒකටත් මම කියන්නේ මගේ කියන්නේ. ඔන්න ඔය ටික දැන් මමත්වයෙන් ගත්ත ටික ඒකේ තියෙනවනේ කිසියම් ආකාරයක වින්දනයක්.
සුඛ හරි දුක්ඛ හරි අදුක්ඛම සුඛ හරි වින්දනයක් තියෙනවනේ. ඔන්න ඔය වින්දනේ තමයි මට ඕන හැටියට. ඒසෝ මේ අත්තා කියන තැන තියෙන්නේ අර මම. දැන් මමෙක් ඉන්නවනේ. ඒ මමයට ඕන විදිහට අර ටික හසුරවා ගන්න උත්සාහ කරනවා. දැන් සුඛ වේදනාවක් වින්දනම් මට ඒ සැප තව දුරටත් තියෙන්න ඕන. මං ඒ සැප වැඩි කරගන්න ඕන. මගේ කරගන්න ඕන. මගේ අයිතිවාසිකමේ තියාගන්න ඕන. දුකක් වින්දනම් මං ඒ දුක අයින් කරගන්න ඕන. පැත්තකට දාගන්න ඕන. අඩු කරගන්න ඕන. දුරු කරගන්න ඕන. අන්න දැන් අර දේවල් එක්ක අර මම කියලා මගේ කියලා ගත්ත දේවල් ටික තමන්ට ඕන විදිහට හසුරවන්න මෙහෙවන්න පටන් ගන්න. එතකොට ඒසෝ මේ අත්තා කියන තැන තියෙන්නේ ආත්මය කියන අදහසක් නෙමෙයි. එතන තියෙන්නේ අර මමත්වයෙන් මෙහෙවන්න හසුරවන්න පාලනය කරන්න දරන ප්‍රයත්නේ තියෙන්නේ. ඒ හැඟීමෙන් ඒ දරන උත්සාහය තියෙන්නේ. ඒකයි. හොඳයි එහෙමනම් අපි වෙනත් සාකච්ඡා නොමැතිනම් අපේ දහම් හමුව නිමා කරමු. අපි යොදාගත්ත කාල වේලාවත් නිමා වෙලා තියෙන නිසා අපි අනිශ්චිත විහරණය කියන මාතෘකාව මයි තියාගෙන අද අපි මේ විභංග දේශනාවලට පොඩ්ඩක් අවධානය යොමු කළා. අපේ කල්යාණ මිත්‍රයෙක් මට මතක් කළා මේ විභංග දේශනා පිළිබඳව. ඉතින් ඒක නිසා විභංග දේශනා ගොඩාක් තියෙනවා. විභංග කියන්නේ ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ දේශනා ක්‍රමයේ එක්තරා පියවරක්. ඉතින් අපි බලමු විභංග ක්‍රමයේ තවත් ඉස්සරහට අපිට තේරුම් කරගන්න සූත්‍ර නංගරණාවක් තියෙනවා. නමුත් යම් දුරකට අපි අත්‍යවශ්‍ය සූත්‍ර ටිකක් කතා කරන්න බලමු. ඒ අනුව අපි අද සලායතන විභංග සූත්‍රය ඉදිරිපත් කරගත්තේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ සලායත විභංග වර්ගය ඇතුළත් හත්වෙනි සූත්‍රයේ සලායතන විභංග සූත්‍රයේ. ඉතින් එහි උද්දේශය අපි කතා කළා විභංගයෙන් ධර්ම විස්තරයෙන් එක කොටසයි අපි ගත්තේ. ච අජ්ජත්තිකානි ආයතනානි වේදිතබ්බානි කියන කොටස විතරයි අපි ගත්තේ. ඉතින් දැන් අපි ටිකක් දීර්ඝ වශයෙන් විස්තර කරන නිසා ඉදිරි සාකච්ඡාවලදී අපිට පුළුවන් වේවි මේවා මීට වැඩිය ඉක්මනින් සාකච්ඡාවට භාජනය කරන්න. ඉතිරි කොටස් බාහිර ආයතන, විඥානකාය, පස්සකාය, මනෝපවිචාර, සත්තපද ඔය වගේ දේවල් තමයි මේ ඉදිරියට සාකච්ඡා වෙන්නේ. ඉතින් ඒවා මේ අපි කතා කරලා අපේ අනිශ්චිත විහරණයට කොහොමද සම්බන්ධ වෙන්නේ, සම්බන්ධ කරගන්නේ කියන එකයි අපි බලන්නේ. හොඳයි, එහෙමනම් ඉදිරියේදී අපි සුපුරුදු විදියට අද 21 වෙනිදා නිසා අපි නැවත මුණ ගැහෙන්නේ 23 වෙනිදා. හෙට නෙමෙයි අනිද්දා. ඒ අදහස ඇතුව අපි දහම් හමුව නිමා කරනවා. ඉතින් වෙනදා වගේම මේ ධර්ම සාකච්ඡාවට පූජනීය ස්වාමීන් වහන්සේලා, මේ නින්නාන්සේලා ඇතුළු අපේ කල්යාණ මිත්‍ර පිරිස එකතු වුණා. හැම දිනාටම මේ උතුම් ධර්ම අවබෝධය මේ ජීවිතයේදීම මේ අනිශ්චිත විහරණේ නම් වූ, අතම්මේතාව නම් වූ, තථාගත භාවයේ නම් වූ පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට උපකාරී වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා කියන උතුම් අධිෂ්ඨානයෙන් අදත් අපේ සදහම් හමු නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.